පින්ගදෙන තව සතියක් ගෙවිලා තව සතියක් උදා වුණා. සංඛාර ෘතේ දිගටම පවත්වාගෙන ගියා. එදා මෙතනින් යනකොටත් පෙලි පෙලි ගියේ ඔබ. අදත් මෙතනට ඇලිඳගෙන ඉන්නවා තාමත් පෙලි පෙලි. කවද්ද මේක ඉවරයක් දකින්නේ? දෙගින්නේ දවසින් දවස දවසින් දවස වැටෙන එක දෙයක් තියෙනවා. මේකෙන් ගැලවිලා යන්න නම් ඉඩ දෙන්නේ නැහැ ඔබට. ඒක හරියට පින්වතුනි තමන් ඒ. එහෙමත් නැත්නම් තාත්තව ගහක බැඳලා. ඒ පිරිස තමන්ගේ දරුවව අරයි යනවා වගේ. තාත්තව ගහක බැඳලා තියෙන්නේ. තාත්තට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ තාත්තගේ දරුවව අරගෙන යනවා ඒ පිරිස. දරුවා කෑ ගහනවා මට යන්න බෑ මට යන්න බෑ තාත්තේ මාව වේර ගන්න කියලා. නමුත් තාත්තගේ අත් දෙක කකුල් දෙක ගහට තියලා බැඳලා. තාත්තට කර කියා ගන්න දෙයක් නැහැ. ලොකු උමනාවක් තියෙනවා දරුවව වේර ගන්න. නමුත් බේර ගන්න විදිහක් නැහැ. මට අන්නේ වගේ දැනෙනවා කෙනෙක්ද? ඔබ ඔබ බේර ගන්න ඕනේ. මට බෑ ඔබ බේර ගන්න. මට පුළුවන් ඔබට මඟ පෙන්වන්න විතරයි. මොකද තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා මට මඟ පෙන්වනවා. ඒ මහා යතිවර සංඝරත්නේ මට මඟ පෙන්වනවා. මම තනියෙන් මේ ගමන යනවා. ඒ යතිවර සංඝරත්නේ ඔබට මඟ පෙන්වනවා. ඔබ තනියෙන් මේ ගමනේ යන්න ඕනේ. ඍංගතනි ඔබ අතින් අල්ලගෙන යන්න කවුරුත් නැහැ. මහ පුදුම අසරණකමක් දැනෙනවා. පිළිසරණට කවුරුත් නැති බව තේරෙනවා. මේ දහමේ පිළිසරණ විතරමයි තියෙන්නේ. කල්යාණ මිත්‍ර සේවනය කියන එක කොයි තරම්නම් වැදගත්ද කියලා තේරෙනවා. හිතා ගන්න බැරි තරම් වැදගත් පින්වතුනි කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ. මොකද කල්යාණ මිත්‍රයා විතරයි පින්වතුනි යන්තම් හරි ඔබට ඒ පැත්තට යන්න පාරක් පෙන්නලා දෙන්නේ. පින්වතුනි ඔබගේ ඉහි තියෙන කෙස් ගහ හැදුනේ මොන වෙන්ද? ඔබගේ ඉහි මුදුන තියෙන කෙස් ගහ හැදුනේ මොන වෙන්ද? අවිද්‍යා තෘෂ්ණාවලින්. එහෙනම් ඔබ හිතනවද ඔය කේස් ගහ ඔබට උදව් කරයි කියලා අවිද්‍යාව තෘෂ්ණා නසන්න? ඔබ හැදුනේ ඔබගේ අම්මගෙන් තාත්තගෙන් නම් මට පුළුවන් වේද ඔබගේ අම්මා තාත්තා නැසීමු දෙසා ඔබව පාවිච්චි කරන්න? ඔබ කවදාවත් ඒකට ඉඩ දෙයිද? තංගතලිය ඔබගේ ස්මුදුනේ තියෙන කේස් ගහවත් ඔබට ඉඩ තියන්නේ නැහැ නිවන් දකින්න. එහෙනම් අනිත් මිනිස්සු ගැන කවර කතාද? මහ පුදුම ලෝකයක්. එක්කෙකුට හේත් දෙන්නේ නැහැ සිංහතර නිවන් දකින්න. ඒ තරමට බැඳිච්ච මහ පුදුම සසර ගනුදෙනුත් එක්ක ඇවිදලා තියෙන්නේ. මම ඒකයි ඔබට කියන්නේ සිංහතුනි මට ඔබව බේරගන්න බෑ. මට ඔබට මේ දහම කියලා දෙන්න පුළුවන්. ඒ වීරය ඔබ තුලින් මතුවලා එන්න ඕනේ. ඔබගේ කැමැත්තෙන් ඔබ මේ ගමන යන්න පටන් ගන්න ඕනේ. මට කියන්න පුළුවන් පින්වතුනි මට ඌමනා වෙලා තියෙන්නේ ඔබට සසරෙන් ගැලවෙන්න ඕනේ බව ඌමනා කරවන්න. මට ඊට වඩා දෙයක් කරන්න බෑ. ඔබට ඌමනා වෙන්න ඕනේ මේ සසරෙන් ගැලවෙන්න. එතනින් එහාට කිසි දෙයක් කරන්න බෑ පින්වතුනි තව කෙනෙකුට. ඔබ කැමැත්තෙම මේ ගමන යන්න පටන් ගන්න ඕනේ. ඔබ හිතාගෙන ඇති පින්වතුනි මේ ලෝකේ හරි සාර කොටස් තියෙනවා කියලා. ඔබ කාම ලෝකේ සැරිසරනකොට ඔබගේ දරුවොත් එක්ක ජීවත් වෙනකොට පවුල් පෙළවාසී පිරිස් එක්ක සතුටින් ඉන්න කාලය උදා වෙනකොට
ඔබ කැමැතිම චිත්‍රපටිය බලනකොට ටෙලි නාට්‍ය බලනකොට ඔබට හිතෙන ඇති මේ ලෝකේ මොනතරම් සුන්දරද කියලා. තිඟතරි මොහොතක් මොහොතක් නෑර ඔබ විඳවනවා. මොහොතක් මොහොතක් නෑර ඔබ විඳෙව්වත් තිඟතරි ඔබ අල්ලගෙන තියෙන උගුලක් තියෙනවා. ඒ උගුලට ඔබ අහුවෙලා තියෙන්නේ. ඒ උගුලෙන් ගැලවෙන ක්‍රමය තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි තථාගතයන් වහන්සේට මිනිස්සු නොගැහැව්වා පුදුමයි. මොකද හේතුව පින්වතුනි මිනිස්සුන්ගේ ඇතුළෙන්ම උදා වෙලා තියෙනවා මිනිස්සුන්ට තථාගතයන් වහන්සේට එරෙහි ක්‍රියාදාමයක්. ඔබගේ කෙස් ගහ පවා තථාගතයන් වහන්සේට සාප කරනවා. නිකන් හිතලා බලන්න පින්වතුනි ඔබට ගැලවෙන්න දෙයිද කියලා මේ සසරේ. මේකට ලොකු වීරයක් ඕනේ. මම ඔබට කියන්නේ ඇත්තටම ඔබට මේකෙන් ගැලවෙන්න ඕන නම් පින්වතුනි ඔබට ලොකු වීරයක් ඕනේ. සීනි බෝල පිරිසට මේක කරන්න බෑ. ඔබ නිවන් දකින්න හදන්නේ අපි බණ ටිකක් ඉතින් අහලා කොච් මේ ඉතින් සමාජයේ ඉතින් අපිත් ඉඳලා මේ කටයුතු කරගෙන මෙහෙම මෙහෙම මෙහෙම. එහෙමනම් ඔබ හිතාගෙන ඉන්නේ ඔබට කවදක්වත් මේ ගමන යන්න බෑ. ඔබට මේ දහම ඇත්තටම තේරිලා තියෙනවා නම් පින්වතුනි ඔබට ওই විදිහට ජීවත් වෙන්නත් බෑ. ඒකයි මම ඔබට කියන්නේ වහ වහ මේක තේරුම් ගන්න. මේ දහම හරියට තේරුම් ගත්ත කෙනෙකුට පින්වතුනි මේ ගිහි ජීවිතෙත් එක හැපෙන්න හරි අමාරුයි. ඒක පුදුම දුෂ්කරයි. සමහර අම්මලට ඒක තේරෙන්නේ නෑ. දරුවට පැවිදි වෙන්න ඕනේ වුණාට පස්සේ අම්මට ඒක තේරෙන්නේ නැහැ. අම්මට තේරෙන්නේ නැහැ දරුවට සමාජයට ඇවිදින්න වෙලා දැන් ඉන්න බෑ කියලා. ඒක නිසායි දරුවා ගිහිල්ලා කියන්නේ අනේ අම්මේ මට පැවිදි වෙන්න කියලා. මට පැවිදි වෙන්න අවසර දෙන්න ආදිවාසීන් දේවල් ඉල්ලන්නේ. මොකද දරුවට මේ ලෝකේ යම් යථාර්ථයක් වැටහිලා තියෙන්නේ. ඒක අම්මටවත් තාත්තටවත් තාම වැටහිලා නැතුව ඇසේ. අම්මට තාත්තට නම් ඕක මුලින් වැටහුනේ. ඒ අම්මා තාත්තා කෙලීම දරුවා පැවිදි කරනවා. දරුවා අකමැති වුණා. ඒකයි විදිහ. මේ වැටෙහෙන්නේ නැති කමයි පින්වදුනි මේ තියෙන්නේ. වැටෙහෙන්නේ නැතිකොට මොකද වෙන්නේ? වැටහිලා තියෙන එක හොඳයි කියලා හිතෙනවා. කිසිම කෙනෙක් ඉඩ දෙන්නේ නැහැ පින්වදුනි ඔබට මේ ගමන යන්න. ඔබගේ යාළුවෙක් අම්මා තාත්තා කිසිම කෙනෙක් මං කිව්වේ ඉතින් ඉහි තියෙන කෙස් ගහයිද දෙන්නේ නැත්නම් පින්වතුනි මොකද ඒ අවිද්‍යා තෘෂ්ණා වලින් හැදුනේ. මතුමතුත් හැදෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. එහෙනම් ඒ කිසිම කෙනෙක් ඔබට ඉඩ දෙන්නේ නැහැ පින්වතුනි මේ ගමන යන්න. මේ ලෝකේ තියෙන බැරහරුම වැඩ කටයුතු තමයි පින්වතුනි නිවන පූර්ණේ කරගන්නවා කියලා කියන්නේ. ඔබ දන්නවනේ පින්වතුනි යුද්ධ කරනකොට සොල්දාදුවන්ට තියෙන යම්කිසි වෙලාවක්. ඒ වෙලාවේ සොල්දාදු යුද පිටියෙන් ගිහිල්ලා යුද වදිනවා. ඒ යුද වැදලි ඉවර වෙලා ඒ අය නැවත එනවා කැම්ප් එකට. කැම්ප් එකට ඇවිදින්න පින්වතුනි ඒ අය නිදා ගන්නවා කනවා බොනවා ඒ ටික කරනවා. ඒ වෙලාවේ ඒ අයව රකින්නවා කවුද? අනික් පිරිස. මේ මහා යුද්ධයක් කරන කෙනාව තමයි පින්වතුනි රකින්න පිරිසක් ඉන්නවා. ලෝක යුද්ධේ කළත් රකින්න පිරිසක් ඉන්නවා. එයා ඇතුළට ඇවිදලා නාගෙන කාලා බීලා නිදා ගන්නකම් ඒ ටික වෙලාව පින්වතුනි තව කෙනෙක් එයාව රකින්නවා. නමුත් පින්වතුනි මේ අප්‍රිකන් යුද්ධේ රකින්න කෙනෙක් නැහැ. අර යුද්ධේ කරන කෙනාගේ හෙල්මට් එක පින්වතුනි එයාගේ ඔළුව ආරක්ෂා කරනවා. මේ අප්‍රිකන් යුද්ධේ ඉහි තියෙන කෙස් ගහත් පුළුවන් තරම් ලෝකෙට ඇදලා දාන්න හදනවා. මම ඒකයි ඔබට කියන්නේ මේ ලෝකේ තියෙන අමාරුම යුද්ධෙ මේ අපි කරන්නේ කියලා. පැය 24ම යුද්ධ කරන්න වෙලා. මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි පින්වතුනි ඔබ ඇත්තටම මේ සසර ගමනින් ගොඩ යන්න නම් හිතාගෙන ඉන්නේ ඔබ ඔය කරන ටික ඇතිද කියලා. ඔන්න ඔය ප්‍රශ්නේ ඔබ තුලින් ඔබ අහන්න. ඔබ ඔය සීනි බෝල ගමනක් නෙමේද යන්න හදන්නේ? මම මේ කියන්නේ ඔක්කොටම ඇවිල්ලා පැවිදි වෙන්න කියලා නෙමෙයි.
මම මේ ඔබට කියන්නේ පිටින් යථාර්ථයට වුණ දීලා පොඩ්ඩ බලන්න ඔබ ඔය කරන ටික හොඳටම ඇතිද කියලා මේ ගමන යන්න. මදි නම් කරන්න පටන් ගන්න පිටින්. තව තව කරන්න. ඔබට කරන්න තියෙන එකම එක දේ පිටින් මේක අවබෝධ කරන එක විතරයි. කරන්න ඕනේ මොනවද කියලා ටික හොයලා දීලා තියෙන්නේ. ඔබට තියෙන අවබෝධ කරන්න විතරයි. බලන්න තථාගතයන් වහන්සේ මේ වැඩෙන් 90% කරලා දීලා තියෙන්නේ අපිට. තව කරන් අපිට කරගන්න තියෙන 10%යි. කොහොමද තව හොයාගෙන එහෙම කරන්න උනා නම්? තේරෙන්නේ බොහෝම ලස්සනට පේනවා මේ නිවන් මඟ. මේ නිවන් මාගේ පින්වතනි අස්සක් මුල්ලක් නැර හොදට පේන්න තියෙන හරීම පැහැදිලි. දැන් ඕනේ යන්න අය. වීරිය වඩන අය. මට මේක කොහොම හරි කරලා ඉවර කරන්න ඕනේ කියලා අදිස්ථානයෙන් කටයුතු කරන අය. ඒ අයට විතරයි පින්වතනි අර මාර බන්ධණයෙන් ගැලවෙන්න පුළුවන්. අනික කාටවත් ගැලවෙන්න බෑ. ගැලවෙන්න දෙන්නේ නැහැ. ලොකුම වන්දනයට ඔබ හිර කරනවා පින්වතුනි ඇවිදilla. ඒ තමයි සසරේ ගනුදෙනු. සසරේ ගනුදෙනුවට හිර කරනවමයි. හොඳ මොලකාරයෙකුට විතරයි පින්වතුනි යන්තම් ඕකෙන් ගොඩට යන්න පුළුවන්. නිවන් දකින්න එනවා. හයිය වීරය අරන් එනවා. ටික දවසක් ඉන්නකොට ගෙදර මතක් වෙනවා. ගෙදර යන්න ඕනේ කියලා හිතෙනවා. ඒ ගියේ කේ කායෙන්නේ. ඔක තමයි විදිහ. බාප්ප බැඳලා ඉන්න නෝනගේ. මල්ලිගේ බැඳලා ඉන්න කෙනාගේ. පුතාගේ. යාළුවාගේ. අප්පච්චිගේ. නංගිගේ මහත්තයා මැරෙනවා. ගෙදරින් කතා කරලා කියනවා පුතේ මලගයක් වරෙන් කොයි මෙතන ඇවිල්ලා. ඒ ගියේ කායෙන්නේ. නැ මලේ මොකද? ඥාතිගම කියා ගන්නව බෑ. මාමා කියලා තමයි අන්තිමට කියන්න වෙන්නේ. නමුත් ඒකගේ මලගෙදර යනවා. ආයේ එන්නේ නැහැ. හැබැයි පින්විතරි මෙතනට එන්නේ මහා අදිස්ථානෙකේ. මේ වැඩ කටයුත්ත කරන්නේ අදිස්ථානෙකේ. මම මේක කොහොම හරි ගලවනවා කියලා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිතර කියනවා. උඹට මෙහෙම ප්‍රශ්නයක් දැන් එයි මේක ඉවසපන්. මේක කොහොම හරි වීරිය වඩපන් මේක මෙතනින් ගොඩ දාගනින් කොහොම හරි. හරි හරි මං ගොඩ දානවා කෝල් එක එනවා. හාමුදුරනේ මං ගිහිල්ලා එන්නද? යනකොටත් කියනවා පුතා උඹ ඔය වැටෙන්න යන්නේ වලේ. මොකද පින්වතුනි දැන් හොඳටම දන්නවා. තට්ටු දෙකක බිල්ලිමක් උඩ ඉඳගෙන පල්ලෙහා බලන කෙනාට පේනවා නම් පින්වතුනි ඒ පාරේ යන එන මිනිස්සු. ආන්ගේ වගේ පින්වතුනි අද්දකීම් බහුල පිරිසට පේන්න පටන් ගන්නවා. දැන් මේ මොකද්ද මේ වෙන්නේ? මෙන්න සසර ගනුදෙනුවේ මූලිකංගයේ පටන් ගත්තා. එළියට බහලා යනවා. ඒ ගියේ අවසන් ගම. ආයේ නැහැ. ඇයි? ගෙදර ගියේ ගමන් පින්වතුනි අර සසර ගනුදෙනුව ඇවිල්ලා ගානට සකස් වෙනවා. පුතේ තව දවස් දෙක තුනක් ඉඳලා යන්න. නම් පුතාව ගිහින් දාන්න. ඔච්චරයි. මේ දවස් දෙක තුන පින්වතුනි හොඳටම ඇති අර ජීවිතේ ආපහු අනිත් පැත්ත ගහන්න. මොකද අනාගාමි වෙලා නෙමෙයිනේ ඉන්නේ. අනාගාමි වෙලා එනවා නම් ලොකු රැකවරණයක් තියෙනවා පින්වතුනි අනාගාමි වෙලා නෙමෙයිනේ ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ එහෙනම් ගිහි ජීවිතේ ඉඳගෙන අනාගාමි වෙලාම බැරිද අපිට පැවිදි වෙන්න එන්න කියලා. පුළුවන්. ඉහි තියෙන කේස් ගහත් ඔබට නිවන් දකින්න දෙන්නේ නැත්නම් ගිහි ජීවිතේ ඉඳගෙන අනාගාමි වෙන දෙයිද කියලා උත්සාහ කරලා බලන්න. මාත්‍රයක් සරලව ගන්න එපා මේක. ඔබට ඇත්තටම මේ කරගන්න ඕන නම් පින්විතනි සරලව ගන්න එපා මේක සරල නෑ. ඔබට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. මම මේ ඔබට කියන්නේ පින්විතනි ඔබ දවසකට එක පැයයි නම් මග වඩන්න දාන්නේ. ඔබට මේ ගමනේ යන්න බෑ. එන එක පැයක්වත් මග වඩන්න නැති අය ගැන හිතලා බලන්නකෝ. හැබැයි ඔබට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්.
සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන්. සමහර වෙලාවට ආයි මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්. නමුත් ඔබට ඵලපූර්ණේ කරන්න බෑ. අනාගාමී මට්ටම වෙනකන් යන්න බෑ. සෝතාපන්න ඵලයේ තමයි. මොකද ඒක කල්යාණ මිත්‍රයන් වහන්සේ ළමකින් දේශනාවක් ශ්‍රවණය කරද්දී සෝතාපන්න වෙන නිසා. එතනින් එහාට ටික පිංගුතුනි තමන්ට තනියෙන් කරගන්න ඕනේ. මම ඒකයි ඔබට කියන්නේ ඔබට දහම මෙනෙහි කරන්න වෙලාවක් නැත්තම් පිංගුතුනි ඔබගේ අදහස අතහැරගන්න. මම නිවන් දකින්නවා කියන අදහස අතහැරගෙන ඉවරලා මම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ජොලියේ ඉන්නවා කියන තන්ට හිත නැඹුරු කරගන්න. ඔබට ඇත්තටම මේ නිවන අවබෝධ වෙන්න කරගන්න ඕන නම් පිංගුතුනි ඔබට ඇත්තටම මේ සසර දාහය තේරෙනවා නම් ඔබ මේ ගමන යන්න මහා වීරියක් ගන්නව. ප්‍රශ්නේ තියෙන පිංගුතුනි මේ සසර දාහය ඔබට සාම තේරෙන්නේ නැහැ. මේ මොහොතක් මොහොතක් ගානේ තියෙන දැවිල්ල ඔබට තේරෙන්නේ නැහැ. මේ දැවිල්ල තේරෙනව නම් පිංගුතුනි මේ දැවිල්ලෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඔබට ලස්සන රූපයක් පේනකොට පිංගුතුනි ඔබට ඔබ ප්‍රීතියෙන් පිනා යනවා. අනේ මේ වගේ රූපයක් නැවත දකින්න නැත්තම් කියලා හිතෙනවා. මේ ඔබ යන්නේ පිංගුතුනි ලෝකේ පැත්තේ. මේ ලෝකේ පුරා කරක් ගන්න වැඩපිළිවෙලක මේ යන්නේ. හරිනම් ඔබට ලස්සනයි කියලා දැක ගමන් පිංගුතුනි හිඳාඩිය දාලා යන්න ඕනේ. ඒක වෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා හිතලා බලන්න. මාව නම් පිංගුතුනි බය වෙනවා මම ලස්සනයි කියලා කවුරු හරි දැක්කොත් එහෙම. මට පුදුම 1000ක් හට ගන්නවා මට ඇයි එහෙම ලස්සන පෙවුනේ කෙනාගේ කියලා. ස්ත්‍රියාවක් වේවා පුරුෂයෙක් වේවා රෝසමලක් වේවා මොකක් හරි කමක් නැහැ. දැක්කහම ලස්සනයි කියලා හිතුණනම් මාව පුදුමාකාර විදිහට බය වෙනවා පිංගුතුනි. මොකද මම දන්නවා මම තාම සසරේ ඉන්න කෙනෙක් කියලා. මේ සසර යන්න මම පුදුම බයක් තියෙන්නේ. බලන්න ඔබ කොච්චර නිර්භීත පිරිසක්ද කියලා. මං වගේ බය ගුල්ලෙකුට පිංගුතුනි හිතෙනවා මේ සසර හරි භයානකයි මේක නයි යන්න බෑ කියලා. හැබැයි ඔබ වගේ නිර්භීත අයට හිතෙනවා මේකේ ජොලි කර කර තව ටිකක් යන්න ඕනේ කියලා. ඒක නිසා ඔබ ලස්සන රූපයක් දැක්කට පස්සේ පිංගුතුනි ඒක දිහා බල බල ඉන්නවා. අනේ කොච්චර ලස්සනද. මේ වගේ ලස්සන එකක් මාගාවත් තිබ්බනම් කියලා. මේ දේවල් මම මගේ කරගන්න ලොකු වැඩපිළිවෙලක නියැලෙනවා. මේක හරියට පිංගුතුනි මහසෝනාව ලං කරගත්තු වගේ වැඩ. මහසෝනා කියලා දැකගත්තේ නැහැ ඒකයි ප්‍රශ්නේ. මේ අවබෝධය එන්න නම් පිංගුතුනි මේ හොඳට මේ දහම අවබෝධ වෙන්න ඕනේ. මම ඔබට කියන්නේ පුළුවන් තරම් මේක අවබෝධ කරගන්න. පුළුවන් තරම් බණ අහන්න. පුළුවන් තරම් මේ ස්ථාන වලට ඇවිදලා මේ අපේ හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහෙන්න. පිංගුතුනි ඔබට කාලේ තියෙන්න ඕනේ ඒකට. මම මේ ටික ඔබට කියන්නේ පිංගුතුනි ඔබ දුරකතර ගෙවාගෙන මේ ස්ථානයට එනවා මේ බණ ටික අහන්න. අන්තර්ජාලයේ ඔසේ බොහෝ පිරිසක් බණ අහනවා. හරි කැපවීමකින් රට රාජ්‍යවල ඉන්න පිරිස් තමහට දැන් එක රටකට මැදම රාත්‍රිය වෙන්න ඇති. ඇහැරිලා බලාගෙන ඉන්නවා මේ දේශනාව සජීවීව ශ්‍රවණය කරගන්න. එහෙනම් මේ හැමෝටම තියෙනවා පොඩ්ඩක් හරි නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියලා හැඟීම. මම ඔබට කියන්නේ පිංගුතුනි ඒ හැඟීම නිකන් දිය කරගන්න එපා. ඔබගේ මානයට ඉඩ දෙන්න එපා පිංගුතුනි ඒ හැඟීම යටපත් කරන්න. ඔබගේ මානයට ඉඩ දෙන්න එපා කවර කවදාක්වත් පිංගුතුනි ඔබගේ නිවන් මඟ වහලා දාන්න. ඔබ බොහෝම පරිස්සමෙන් මේ ගමන යන්න ඕනේ. ඔබ යහුසුළු වෙන්න ඕනේ මේක. වහ වහ පූර්ණේ කිරීමන සැනසෙන්න ඕනේ. හැම එකක්ම යෙදිලා තියෙන්නේ පිංගුතුනි මේ නිවනෙන් ඔබට. නිවන නෑ අනිත් පැත්තට කරකවන්නමයි. ඔබගේ මරණය නිවනටද පක්ෂපාති ලෝකෙටද පක්ෂපාති? ඔබගේ මරණය සිද්ධ වුණාට පස්සේ ඔබට නැති වෙන්නේ නිවනද ලෝකෙද? කතා කරන්න ඔබට නැති වෙන්නේ මොකද්ද? නිවන. ඔබගේ මරණයෙන් ඔබේ ලෝකේ නැති වෙන්නේ නැහැ. ඇයි මේකෙන් මලාට පස්සේ ඊළඟ එකේ උපදිනවා. ආයි ලෝකේ ඔබට තියෙනවා. ඔබට නැති වෙන්නේ මොකද්ද? නිවන.
එහෙනම් පින්වතුනි අපි මැරිවොත් එහෙම මොන අපරාධයක්ද වෙන්නේ? තථාගතයන් වහන්සේ මරණානුස්මතිය වඩන්න කිවි ඔන්න ඕක නිසා. මිසක් හැමෝටම පෙන්වන්න නෙමෙයි උඹත් මැරෙනවා උඹත් මැරෙනවා උඹත් මැරෙනවා නෙමෙයි. මේ මරණය සිද්ධ වුණොත් එහෙම තමන්ගේ නිවන වැහිලා යනවා. පින්වතුනි අපි හරි උජාරුවෙන් මේ කටයුතු කරන්නේ. හිතා ගන්න බැරි තරම් මහා පීඩාවක් මැද්දේ කොයි වෙලාවෙ ඔබට එක බාධාවක් එයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ඔබගේ දරුවා gedare ඉද දන්නේ නැහැ. පින්වතුනි අංශභාගය හැදිලා එදාට ඔබගේ මුළු ජීවිතේම හිර වෙනවා දරුවත් එක්ක. දරුවව දාලා එහෙම යන්න බෑ දැන්. දරුවාගේ වැඩ කටයුතු ටික කරන්න වෙලා ඔබගේ ජීවිතේම ඉවරයි. දරුවට කලින් ඔබ මැරිලා යනවා. ඔබගේ වැඩසටහන ඉවරයි. ඔන්න ඔය විදිහට පින්විතනි එක එක කෙනා එක එක කෙනා මේ සසරේ අනාථය බවට පත් වෙනවා. මට මේ දේවල් හොඳාකාරව පේනවා. පින්විතනි තේරුණාට මට කරන්න දෙයක් නැහැ. මට කරන්න පුළුවන් දේ විතරයි මට කරන්න පුළුවන්. මට ඔබට නිතරම දේශනා හරහා මේක කරාගනින්න මේක කරාගනින්න කියලා කියන්න පුළුවන්. මට ඔබ වෙනුවෙන් මේක කරන්න බෑ. ඒ මොනවා කළත් පින්විතනි ඔබ හනිද්ද ඉඳලා සඳුදා ඉඳලා පින්විතනි ආයි අර බලු පොරේට වදිනවා. මස් කට්ටට පොර කන බලු රංචු වගේ ඒකට පොර කාලා රැට කූඩු වෙනවා. ආයි පහවදා උදේට පොර පිටියට වැදිලා පොර කාලා ආයි රැට කූඩු වෙනවා. ඔහුගේ ජීවිත ගෙවෙන්නේ ඔන්න ඔය විදිහට. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ ශ්‍රී සද්ධර්මයේ තියෙන කාලේ ආර්ය මහා සංඝයා වහන්සේලා වැඩ ඉන්න කාලේ පින්විතනි වෙන දේවල් බලන්න ඕක. ඉතින් ඒක නිසා මම ඔබට කියන්නේ පින්විතනි පුළුවන් නම් දවසකට ඔබ මග වඩන ප්‍රමාණය වැඩි කරන්න. කොහොම හරි වෙලාවක් හදාගන්න එකට. මේ අවබෝධය ගන්න පිඟුතුනි අවබෝධය ගන්න නැතුව ඔබ මොනවා කළත් වැඩක් නැහැ. මේ අවබෝධය පිඟුතුනි මෙතන ඉන්න හැමෝටම ගන්න පුළුවන් කියලා අපි හිතන්න ඕනේ. අනේ මං ද්වි හේතුකයි මං කොහොමද ඕක ගන්න කියලා හිතන්න එපා කවුරු. ඔබට උවමනාවක් තියෙන්න ඕනේ පිඟුතුනි ඇවිදලා අනේ ස්වාමීනි මට මේක තේරිලාද තියෙන්නේ. ස්වාමීනි මේ මාත් එක මේ දහම් සාකච්ඡාව කරමු. ස්වාමීනි මේක මෙහෙම කොහොමද වෙන්නේ? ඔයි විදියට පින්වතනි අහගෙන කොහොම හරි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕ මට අවබෝධයි. අපේ හාමුදුරන් වහන්සේලා කවදාවත් බෑ කියන්නේ නැහැ නෝබාවද? ප්‍රශ්නේ තියෙන්නේ පින්වතනි ඔබ එන්නේ නැහැ. ඇයි? ඔබ ගොඩාක් කාර්ය බහුලයි. වැඩි යෝන් නැහැ පින්වතනි එක 10 දෙනෙක් එනවා නම් සතියකට ඒත් ඇති. 10 දෙනෙක් එනවා නම් ඒත් ඇති. බොහෝ පිරිසක් පින්වතුනි තම තමන්ව රවට්ට ගන්නවා. අන්තිමට පින්වතුනි නිවන සම්බන්ධ දේවල් පාවිච්චි කරනවා ලෝකේ ඉහළට මුදුන් වෙලා ඉන්න, වැජමිලා ඉන්න. ඒ අය කවදාකවත් මේ නිවන ස්පර්ශ කරන්නේ ඔබට යම් දහම් අවබෝධයක් තියෙනවා නම් පින්වතුනි ඔබ ඒ අවබෝධය තුලින් ලෝකෙ මුදුන් වෙන්න හදනවා නම් ඔබ මේ නිවන් මාර්ගයට පිවිසි කෙනෙක් නෙමෙයි. බලන්න ඔබ තුල ඔන්න ඔයගේ දේවල් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් පින්වතුනි ඔබ මේ නිවන් මාර්ගේ යන්න සූදානම් වෙච්ච කෙනෙක් නෙමෙයි. බලන්න ඔබගේ නිහතමානීකම කොච්චරද කියලා. පය පිස්නා 20ක්සේ ඉන්න පුළුවන් ක්‍රමවේදේ කොච්චරට ප්‍රගුණ කරලා තියෙනවද කියලා. මෙන්න මේවායි පින්විතනි මේ නිවන් මාගේ යනකොට වැදගත් කාරණා. නැත්තම් වෙන්නේ මොකද්ද? ඔබට යම් අවබෝධයක් ලැබිච්ච ගම ඔබ එතනින් ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නවා. ලෝකයාට පෙන්වන්න පටන් ගන්නවා මේ බලන් මට අවබෝධ වෙච්ච ටික කියලා. එතනින් එහාට ඔක්කොම ඉවරයි ඔබගේ ජීවිතේ. ඒකයි මම ඔබට කියන්නේ පින්විතනි කිසිම දෙයක් නැහැ ඔබට රැකවරණය පිණිස. සියල්ල තියෙන්නේ ඔබව නිවනින් පල්ලයට ඇදලා දාන්න. මේ බබ ඔබ දැනගන්න ඕනේ.
මේ බව ඔබ දැනගෙන පිංගුතනි පුළුවන් තරම් වීර්ය කරන්න ඕනේ ඒකට එරෙහිව. ඔබ බොහෝ සිහියෙන් ඉන්න ඕනේ. ඔබ කට අරිනකොට ඔබට සිහියට එන්න ඕනේ ඔබ. සිහියට ඇවිල්ලා බලන්න ඕනේ මම මේ කට හැරියේ මොකටද? මම මේ කට අරින්නේ මානෙට නේද මේ? මම මේ දේ දැන් කියන්න යන්නේ මානෙට නේද? පිරිසක් ඉන්න තැන පිංගුතනි ලස්සන කතාවක් කියලා අනිත් අයව හිනස් වෙනවා. මොකද්ද ඒ? මොකද්ද ඔය මානේ? මේ පිරිස ඉන්න තැන පිංගුතනි ලොකු වෙලා මුදුන් වෙලා පේන්න. අනිත් අය හැමෝම මේකට hina වෙනකොට පිංගුතනි මහා පුදුම අභිමානයක් එනවා හිතට. ඒක නිසා තමයි පිංගුතනි අනිත් අය hina වුනේ නැත්නම් ඔබ ලැජ්ජාවට පත් වෙන්නේ. එහෙම වෙලා නැද්ද? අපි නම් එහෙම කරලා තියෙනවා. කවුරු හරි විහිළු කතාවක් කියනොත් අපි කට්ටිය කතා වෙලා මිහි කාලේ ඔය කව කිව්වාම hina නොවෙයිනේ. අර කරක කියලා ඌ තනියෙන් hina වෙනවා අපි ඔක්කොම සද්ද නැතුව ඉන්නවා. පුදුමාකාර ලැජ්ජාවකින් මූණ රතු වෙලා යන අර මිනිස්සයාගේ. ඊනවද ඒක දිහා බැලලා අපි hina වෙනවා. ඔබ මේවා කළා ඇති. එතන අර කෙනාට ඕනේ කම තිබෙන්නේ මොකුත් නෙමෙයි පින්විතනේ මේ පිරිස අතර මමත්වේ ගොඩනගා ගන්න. බලන්න හැම තිස්සෙම નિરાයාසයෙන් එන්නේ ඕක නේද? નિરાයාසයෙන්ම එනවද පින්විතනේ ඔබට කවදක්වත්? සති සම්බොජ්ජංගේම નિરાයාසයෙන් ඔබට එහෙම වැඩිලා තියනවද එහෙම සමාධි සම්බොජ්ජංගේම? හැමයි අර මාන කැලේන નિરાයාසයෙන් එනව නේද? කවුරුත් ඇවිල්ලා කන්ට කළා කියනවද මේ මේ කටි ඉස්සරහා ඔයත් මානි ගන්න. එහෙම කවුරු කියන්න ඕනේද? කටි ඉස්සරහා ඔයත් පොඩ්ඩක් මානින් ඉන්න කියලා කියන්න ඕනේද? නෑ ඒක નિરાයාසයෙන් එනවා. ඒකයි පිංගුතුනි මම ඔබට කියන්නේ ඔබගේ තියෙන චෛතසිකයක් ගානේ. ඔක්කොම කොහෙට නැඹුරු වෙච්චද තියෙන්නේ? ලෝකෙට නැඹුරු වෙච්ච. ඉතින් ඔබ හදනවා පිංගුතුනි නිවන පූර්ණේ කරන්න. දැන් ඔබට වැටහෙනවද පිංගුතුනි මොන හයියක් තියෙනවද කියලා මේක කරන්න? මේ හයිය ගන්න හැම කෙනාම බාල මහලු තරුණ හැම කෙනාම මේ හයිය ගන්න අරගෙන පින්විතනි මේක උදෙසා වීරිය කරන්න මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. කොහොම හරි ඔබට එක්ස්කියුස් එකක් දෙන්න නෑ පින්විතනි. මේක නිදහසට කාරණා කියන්න බෑ. මේක සම්බන්ධව ඔබ කොහොම හරි මේක අවබෝධ කරන්න ඕනේ. ඔබට මේ කුණු සසර ගමනින් එතර වෙන්න ඕන. මොහොතක් මොහොතක් පාසා මේ තියෙන දැවිල්ල තැවිල්ල තේරෙන්නේ නැති වුණා. මේ ඉපදිච්ච කෙනා ජරා මරණයට යනවනේ කියලා. මෙන්න මේක භයානකයි කියලා හිතලා හරි පිංගුදෙනි ඔබ මේ ගමනට එකතු වෙන්න ඕනේ. පස්සේ එතකොට ඔබට පේන්න පටන් ගනී මේ ගත වෙන මොහොතක් මොහොතක් පාසා දැවිල්ලක් තැවිල්ලක් විතරයි තියෙන්නේ කියලා. ඒක තේරෙන්නේ නැහැ මුලින්. නමුත් මුලින් තේන්න ඕනේ පිංගුදෙනි සතර අපා දුක මොනතරම් භයානකද කියලා. මනුස්සෙක් වෙන ඉපදිලා අංග විකලයේ ආදී වශයෙන් වෙලා ඉන්නවා කියන එක දේහ පහදු වැඩක් නෙමෙයි නේද කියලා. එහෙනම් අන්නේ තරමට අවබෝධ කරගත්තා නම් දැන් ඔබට තියෙන පිංගුතුනි මේකෙන් ගොඩ යන්න තියෙන එකම ක්‍රමේ අල්ල ගන්න. මේ දහම් න්‍යාය තේරුම් ගන්න හොඳට. මේ දහම් න්‍යාය ඔබට නොතේරෙනවා නම් පිංගුතුනි නැවත නැවත අහලා තේරුම් ගන්න. එතකොට ඔබට පුළුවන් මේ දහම් න්‍යාය වඩන්න. දහම් න්‍යාය තේරුම් අරගෙන දහම් න්‍යාය වඩන්න ඕනේ. ඒකයි පින්විතනේ ඔබ විසින් කරගත යුත්තේ. දහම් න්‍යාය තේරුනේ නැත්තම් මේක වඩන්න බෑ. වචන වඩල වැඩක් නෑ. ඔබට අවබෝධය ලැබෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න පින්විතනේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ප්‍රඥාව මත මිසක් සීලේ මතවත් සමාධියේ මතවත් නෙමෙයි. ප්‍රඥාවයි වැදගත් වෙන්නේ. පිහිටි සීලය කිඳගෙන ප්‍රඥාව වඩනවා ඒක ක්‍රමයේ තියෙන්නේ. ඒක නිසා සියලුම දෙනා උත්සාහ කරන්න පින්විතනි මේ ගැන පොඩ්ඩක් විදර්ශනා කරන්න. විදර්ශනා කරන්න බෑ පින්විතනි මේ න්‍යාය අවබෝධ වෙලා නැත්තම්. අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක පින්විතනි ඔබට ඕනේ තරම් කඩට හුරුයි. අනිච්ච දුක්ඛ අනාත්ම. ඕකත් අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට වඩන්න. හරි ලේසියෙන් අවවාද දෙන්න පුළුවන්. ඕකත් අනිච්චයිනේ. අවවාද දෙන්න පුළුවන්.
ඒකද අනිච්ච දුක්ඛ අනාත්ත වඩනවා කියලා කිව්වට පස්සේ ඔබට වැටහෙන්නේ ඔනේ මොනවද මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මම වඩන්නේ කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ ප්‍රශ්නෙට මම උත්තරේ හොයන්න ඕනේ ඇයි මේවා මේ අනිච්ච වෙන්නේ ඇයි මේවා මේ දුක් වෙන්නේ මොකන්ද මේ අසාරේ ඔය හැම එකක්ම පිංගුතුනි ඔබට වැටහිලා තියෙන්නේ ඒක වැටහිලා නැත්නම් පිංගුතුනි ඔබ තනිකරම කරන්නේ අඳුරේ අතපත ගන්න වැඩ පිළිවෙල අඳුරේ අතපත ගන්න කෙනාට කොච්චර වැළුවත් වැඩෙන්නේ නිවන වැඩෙන්නේ සමාධි වැඩෙයි නිවන වැඩෙන්න නම් පින්වතුනි ඒ කාන්තේ ඔබට මේ න්‍යාය තේරිලා තියෙන්න ඕනි එන ඔබට න්‍යාය තේරිලා නැද්ද තියනවද කියලා දන්නේ ඔබ ඔබට න්‍යාය තේරිලා නැත්නම් පින්වතුනි ඇවිදින්න මේ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්නේ මට තේරෙන්නේ නැහැ පින්වතුනි ඔබ නිවන් දකින්න ඕනලු සරල න්‍යාය ධර්මයක් කියලා දුන්නාට පස්සේ ඒක Tamanට තේරුනේ නැත්නම් නැවත ඇවිල්ලා ඒක අහන්න පින්වතුනි ඔබට මං කියන්න ඕනලු මේක හොයලා දුන්නාට පස්සේ පිංගුදෙනි කටට දාලා වෙඩි තියන්න ඕනද ඔක බොක් ඇතුලට බහින්න මෙච්චර සරල කරලා දීලා තියෙනවා නම් පිංගුදෙනි ඔබට තේරිච්ච නැති යම තියෙනවා නම් ඇවිල්ලා අහගන්න නැත්තම් ඔබ වෙන්නේ දවසින් දවස මරුතුරුලට යන්නේ එක මට ඒක හොඳට පේනවා පිංගුදෙනි දවසින් දවස මරුතුරුලට යන්නේ හැටි බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ඔච්චම දාලා යනව ඇති. තා ඔබ කළාද කියලා අහලා යනව ඇති. එක එක බා ගන්නවා. ඒත් බා ගන්නේ ඔබ. මට කරන්න දෙයක් නැහැ පිංගුතුනි. මම මොකක් කියලා කරන්නද? මාත් අනාතේ ඔබත් අනාතේ. නාතත්වේ ලැබුණත් පිංගුතුනි කරන්න බෑ කරන්න පුළුවන් දේ තමයි ඔබ ලව්ව මේක කරවන්න උනන්දු කරන එක ඒකයි මම කිව්වේ මට ඌමනා වෙලා තියෙන ඔබට ඌමනා වෙන්න මේ සසර ගමනින් ගොඩ යන්න මොකද හේතුව මට තනියෙන් ඔබ වැදලා ගන්න බැරි නිසා මේක තනියෙන් තනි කරම ඔබගේ කැමැත්තෙන් වෙන්න ඕනේ ඔබට ඡන්දේ වැඩෙන්න ඕනේ පිංගුතුනි සතර ඉරිදී පාදයන් වැඩෙන්න ඕනේ ඔබට ඡන්ද චිත්ත විරිය විමර්ශා ඔබට වැඩෙන්න ඕනේ ඔබට අවබෝධ වෙන්න ඕනේ ඇයි මම මේක කරගත යුත්තේ කියලා එතනට හිත තියන්න සියලු කෙනා මේක ඔබගේ ලොකු වගකීමක් ඔබ හිතාගෙන නැති දරුවට කන්න බොන දින ඉස්කෝලේ යවලා ඒ කටයුතු කරන එක තමයි වගකීම කියලා අවුරුදු 14න් 15 දරුවෙක් ඉස්කෝලේ ගියේ නැත්නම් මිනිහදනේ අරන් යනවා නේද ඇවිදilla ඔබව හිරේ දානවා මොන හරි වැඩ කටයුත්තක් තියෙනවා නේද නීතියට අනුව හරිනම් මිනිහද නීතිය වැටෙන්න ඕනේ මොකද්ද මැරෙන්න කලින් සෝතාපන්නුන් නැති හැම කෙනාම මැරෙන්න කලින් ගිලා කොහෙද යන්නේ එහෙම නීතියක් එන්නේ නැහැ නේද කවදාවත්. වගකීම් යුතුකම් කියලා ඔක්කොම දීලා තියෙන පින්වතුනි සසනේ ඔබව බැඳලා දාන්න තියෙන ටිකට විතරයි. අනිත්ේ වගකීමක් යුතුකමක් විතර ඔබට දීලා නැහැ. පුංචි කාලේ ඉඳලා ඔබට ඒක වැටහිලා නැහැ. මේක ලොකු වගකීමක් කියලා ඔබට වැටහිලා නැහැ. පින්වතුනි මේක ලොකු වගකීමක් ඔබගේ ජීවිතය ගැන තියෙන. යම් පාෂාණයක් තියෙනවා පිංගුතුනි පිළිකාකාරක. ඔය පාෂාණේ ගාවට නොයා සිටීම ඔබගේ වගකීමක් නෙමෙයිද? රජයෙන් ඔබට ඒකාන්තයෙන්ම කියනෝ නේද ඔක යන්න එපා ඔබට වගකීමක් තියෙනවා ඔබ උතනට නොයා වෙ ඉන්න කියලා. එන ඔබ යන්නේ නැන්නේ. මොකද ඔබට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධව. එහෙනම් පිංගුතුනි සතර අපායෙන් ගැලවෙන්න මේ මහා කුරිරු මේක මහා ඛේද වාචකයක් පිංගුතුනි මේ සසර කියලා කියන්නේ. මේ සසරෙන් එතර වෙන්න ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබ ඔය වටේ හදාගෙන ඉන්න සීනි බෝල ලෝකෙ පිංගුදෙනි ඔබගේ මරණයෙන් පස්සේ නෑ. මහා දුක්ඛිත තත්ත්වයකට ඔබපත් වෙනවා. ඔය කවුරුත් එන්නේ නෑ ඊට පස්සේ. දැන් ඔබ කියන මට මේ වගකීම මේ වගකීම මේ වගකීම මේ වගකීම ඔය ඔක්කොම වගකීම් විදිහට කියනවා. ඒ කිව්වට පිංගුදෙනි ඔබගේ මරණයෙන් පස්සේ ඔය එකෙක්වත් නෑ ඔබ ගා. පුදුම අනාතවිල්ලක් අනාත වෙන්නේ. මම මේක කී පාරක් කියන්නද පිංගුදෙනි ඔබට? හුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ කියන ඔබගේ මරණයෙන් පස්සේ ඔබ කොහේ ගිහිල්ලා වැටේද කියලා කොහොමද දන්නේ මිනිස්සු බජව් දාලා ඔබගේ මිනිය වලලා දාලා දායි ත්‍
ත්‍රිවිධ හමුදාවේ නම් පොලිසියේ නම් ආචාර උත්තමාචාර සහිතව ගිහිල්ලා වළඳ උබයි. මැරිච්ච කාට මොකද උනේ කියලා දන්නේ මැරිච්ච කා විතරයිනේ. අර කුණු ගොඩ ගිහිල්ලා එක එක ජාතියෙන් වල දානවා, වෙඩි තියලා වල දානවා. නමුත් නිකුදනේ මැරිච්ච කාට වෙච්ච දේ දන්නේ ඒක විතරයි, ඒක විඳින දුකේ දන්නේ ඒක විතරයි. දැන් ඒකට කෑ ගහලා කියන්න බෑ. ඔබ ඔය තත්ත්වයට පත් කරගන්න එපා පින්වතුනි. ඒකයි මම ඔබට කියන්නේ, ඔබ උනන්දු වෙන්න. අපි ඉන්නවා ඔබට, ඔබ උනන්දු වෙන්න. අපිට කරන්න පුළුවන් හරි අපි කළා දෙන්නම් අපේ වැඩේ කරගන්න ගමන්. ඔබගේ වැඩේ කරන්න විතරක් අපි ලෑස්ති නෑ. අපේ වැඩේ කරගන්න ගමන් ඔබට උදව් කරන්න. ඒකට ඔබ උත්සාහ කරන්න ඕනේ. ඔබ වීරය කරන්න ඕනේ. පින්වතුනි නැත්තම් ඔබ සසරේ අනාථයම බවට පත් වෙනවා. පින්වතුනි මේ කල්පණුවේකට බුදුරු පහල වෙලා තියෙන හිණමයිද? හත් නමයි. ඒ හත් නමෙන් හතර නමක් පහල වෙලා තියෙන මේ මහා භද්‍ර කල්පේන මට මතක හැටියට පින්වතුනි කල්ප 88ක් බුද්ධ ශූන්‍ය කල්පය. මහා කල්ප 88ක් බුද්ධ ශූන්‍යයි. ඇඳි වතේ සුළු දිය පහ වෙන්න ඕනේ පින්වතුනි මම මේ ඔබට කියන්නේ. දැන් මොට්ටේකට හිතෙන්න පුළුවන් හාමුදුරු හරියට බය කරනවා මේ මිනිස්සුන්ව. මම ඔබ බය කරනවාද ඇත්තද මේ කියන්නේ? පින්වතුනි මේ මහා භද්‍ර කල්පේ තව බුදුවරෙක් පහළ වෙන්න ඉන්නවා. දැන් ඔබ හිතනවද මේ මහා භද්‍ර කල්පේ ඉවරුණාට පස්සේ තව බුදිවරු ලොරි ගාන පහළ වෙයි කියලා? බුදුවරු පස් නමක් පහළ වෙච්ච කල්පයක් ඉවර වෙනකොට ඊළඟට එන කල්පෙත් බුදුවරේ කින්දේස? පින්වතුනි ඔය අතරතුර ඔබ ලෝකාන්තරික රැඳිලා ගියොත් එහෙම පින්වතුනි මේ මනුස්ස ලෝකේ නැත්තම් මේ මගුල් සක්වලේ ඉපදිච්ච තිරිසනත් පුදුම වාසනාවන්තයි. හොඳට මතක තියාගන්න මේ මගුල් සක්වලේ අවීති මහ නරකාදී ඉන්න ඒ නිරිසත්වයත් පුදුම වාසනාවන්තයි. ඇයි ඉන්නේ මේ මගුල් සක්වලේ නිසා? පින්විතනි ඔබ මේ සක්වලෙන් අපිටද විසි වුණොත් ආයි කතා කරලා වැඩක් නැහැ. ඔක්කොම ඉවරයි. වීරිය කරන්න. මම මේ ඔබට කිව්වේ මට දන් ගෙනත් දෙන්න කියලා නෙමෙයි. මේවා තේරුම් ගන්න පින්විතනි. බටකොල කාලා හරි කමක් නැහැ පින්විතනි. තමන්ගේ වැඩේ කරගන්න. තමන්ගේ වැඩේ වටින්නේ. ඒක දෙකට දාන්න එපා මොනවා කළත්. ඒක එකේ තියාගන්න. මම ඔබට ගිය සතියකත් මේක කියන්න ඇති. ඔබගේ තනතුරේ වටිනකම තියෙන්නේ ලෝක සත්‍යයට මිසක් ඔබට නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබගේ තනතුර වටින්නේ ලෝකයාට මිසක් ඔබට නෙමෙයි. ඔබ ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාවේ ලොක්කෙක් වෙන්න පුළුවන්. ඔය කවුරු හරි වෙන්න පුළුවන්. ඔබගේ තනතුරේ වටිනකම තියෙන්නේ කොතනද? ලෝකයාට, ඔබට නෙමෙයි. ඔබ කරන්න කීයක් හරි හොයාගන්න එක. වෛද්‍යවරයා මොකද කරන්නේ? වෛද්‍යවරයා රස්සාවක් කරලා මොනවද හොයන්නේ? කරාගෙන මොනවද හොයන්නේ? සල්ලි. මොකටද? කාලවිල ජොලියේ ඉන්න. පොල් කඩන මිනිස්සයා රස්සාව කරලා මොනවද හොයන්නේ? සල්ලි. මොකටද? කාලවිල ජොලියේ ඉන්න. ඒ දෙන්නගේ ඇතුළාන්තයේ ගත්තොත් පින්විතනි ඇතුළාන්තයේ තියෙන වෙනස මොකද්ද? හැබැයි පොල් කඩන මිනිස්සෙක් මහණ වුණොත් කවුරුත් මොහොත් කියන්නේ නැහැ. දොස්තර කෙනෙක් මේ හැවිල්ල මහනුනොත් අපිට කුණු හරපෙන් අහගන්න වෙන්නේ පැවිදිලා ඉන්න අයගෙන් පවා. උඹලා දොස්තරලා මහන කළේ වෙලා බේත් දෙන්න වෙන්නේ අපිටද බොල කියලා.
දොස්තර ඔබ ජීවත් විය යුතුයි. ඔබගේ ජීවිතේ සිටිය යුතුයි. මොකටද මට වේට් කරන්නේ? එයි මන් නිවන් දකින්න යනවනේ. ඒ නිවන් දකින්න යනකොට මට ලෙඩ හැදෙනවා. ඒක නිසා ඔබගේ ජීවිතේ ඉඳලා මට වේට් කරන්න. මේ ඔබට වැටහෙන්න ඕනේ මිනිස්සුන්. ඔබ සමහරට හිතාගෙන ඇති මං අහවලා. මං අහවල් ලොක්කා. මට කොච්චර වංකීම් තියෙනවද? මට සමාජයේ කොච්චර තත්ත්වයක් තියෙනවද? කොහොම ඔබට හිතෙනව ඇති. මතක තියාගන්න අතුලාන්තෙන් ඔබයි පොල් කන්න දෙන්නේ නැයි අතර කිසිම වෙනසක් නැහැ. ඔබ දෙන්නම එකයි. ඔබ දෙන්නම ජීවිතේට එක හා සමාන වාදරේ. ඔබ දෙන්නම සල්ලි හොයන්නේ ජොලියෙන් ඉන්න. ලෝකයාට තමයි ඔබගේ තනතුරු වල වටිනකම තියෙන්නේ. ඔබ මලාට පස්සේ ලෝකයා ඔබේ තනතුරු කියාගෙන ඉන්නේ. එදාට ඔබට කියන්නේ මල. ඔබම කියන්නේ මල පෙරේතයා. ඔබ අහලා තියෙනවද? දොස්තර පෙරේතයා. ඔබ අහලා තියෙනවද මේවා? නෑ කියන්නේ මොකද? මල කාලකන්ණි පෙරේතෙක් ඇවිල්ලා ඕකව දැන් බන්ධනෙට ගන්න ඕනේ. එදාට අහන්නේ දොස්තර කෙනෙක්ද? දොස්තර කෙනෙක් නම් අපි තියාගමු. බඳින්න හොඳ නැහැ. කියයිද මොකුත් ඔබ? ඔය මොකුත් නැහැ. පින්වදෙනි අවසානයේ ඔබට හැමෝම කියන්නේ එකම එක නම හැම කෙනාටම කවුද? මල පෙරේතයා. එහෙනම් පින්වදෙනි ඔබ සමාජයේ ඔබව එහෙට මෙහෙට ඇද ඇද දානව නේද? මම නැවතත් කියන්නේ සියලු දෙනාට පැවිදි වෙන්න කියලා නෙමෙයි. මම කියන්නේ මග වඩා ගන්න කියලා. ඔය තාන්න මාන තනතුරු පස්සේ දුවන්න එපා. ඒව ලැබිද්දෙන් ඔබට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රොමෝෂන් එකක් ඉන්න තියෙනවා මං ගිහිල්ලා කියනවා බොස්ට මට එපා ප්‍රොමෝෂන්. මට නිවන් දකින්න ඕනේ. ඒම කරන්න යන්න එපා. ලැබෙන්න තියෙන දේවල් ලැබිච්චාවේ. මං ඔබට කියන්නේ නිවන උදෙසා ඔබගේ මනස මෙහෙවන්න. තේගෙද නැත්තම් වැඩක් නැහැ මේ එක දේශනාවකින්. නැත්තම් මේකත් නිකන් නිමෙදේ ඔබ අර මාස සතියේක සතියේ අවසානයේදී ඇවිල්ලා ඉන්න බර ටිකක් කාලේ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගෙන ඔබ ගෙදර යනවා. ඔබ ගෙදර ගිහිල්ලා ආපහු සැරයක් මම මුළු ජීවිතේම පිළිපෙළ ඉදලා ඊළඟ සතියෙත් එනවා. ඇවිල්ලා බර ටිකක් අහලා ආයෙ සතුටින් ගෙදර යනවා. මේක ඉවරයක් තියෙන්න ඕනේ දෙන්නේ මේක ඉවරයක් දකින්න ඕනේ. ඒක ඔබට කරන්න පුළුවන්. ඔබට තියෙන්නේ පුළුවන් තරම් මේ න්‍යාය අවබෝධ කරගන්න. න්‍යාය අවබෝධ කරලා මේ න්‍යාය මෙනෙහි කරන්න පටන් ගන්න. මම අද ඔබට කියලා දෙන්නම් පින්වතුනි කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං ආදි වශයෙන් ඔය යන හැම එකක්ම මෙනෙහි කරන්න ඕනේ විදිහ. නිකන් කේසා කේසා කිව්වට වැඩක් නැහැ. මේ හැම එකක්ම පටන් ගන්න තැනක් තියෙනවා. පින්වතුනි අපි ගිය සතියේත් මේවා ටිකක් කතා කළා. එහෙනම් පින්වතුනි මේ න්‍යාය ධර්මයේ අවබෝධ මෙන් නැතුව කවර කවදාකවත් ඔබට මේ ගමනේ යන්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ හැම කර්මස්ථානියම න්‍යාය ධර්මයේ මත පදනම් වෙලා තියෙනවා. ඒක නිසා ඔබ පුළුවන් තරම් පින්වතුනි මේ න්‍යාය ධර්මයේ ඇතුලේ ඉන්න මේකම අවබෝධ කරන්න හදිස්සි වෙන්න එපා. ඔබ භාවනා කරන්න ආස ඇති පින්වතුනි භාවනා කරන්න ආස වුණාට වැඩක් නෑ. ඔබට මේක අවබෝධ නැත්නම් කොච්චර කළත් ඔබට භාවනාව වැඩෙන්නේ නෑ. සමාධි වැඩේ පින්වතුනි ඔබට මහ සුව දැනෙයි. පුදුමාකාර සුවයක් දැනෙයි. ඒ ඔක්කොම වෙයි. ඒව එකක්වත් නැහැ කියනෝ නෙමෙයි මම. නමුත් ඔබ මේ අවබෝධයෙන් නෙමෙයි නම් ඉන්නේ පින්විතනි ඔබට විදර්ශනා වැඩෙන්නේ නැහැ. ඔබට වැඩෙන්නේ සමතය. ඒක නිසා ඔබ මේක තේරුම් ගත යුතුයි. තේරිච්ච නැති හැම කෙනාම මේක තේරුම් ගන්න. මම ඔබට මේක තව 100,000 වතාවක් කියයි ඉදිරි දේශනාවලදී. මොකද හේතුව පින්විතනේ ඔබ හරි ආසයි හැල්මේ දුවන්න. ඔබ හරි ආසයි අනිත් අය කරන දේවල් කරන්න. සාමාන්‍යයෙන් අනුකරණය කරන්නේ කවුද? දකින්න දේ අනුකරණය කරන්නේ කවුද? ඔබ කියන්නේ. ඉතින් ඒ තත්ත්වයට ඔබ වැටෙන්න එපා. ආරයත් කරනවා අපිත් කරන්න ඕනේ. මෙයත් කරනවා අපිත් කරන්න ඕනේ. ඔය තත්ත්වයට වැටෙන්න එපා පින්.
ඔබ හරි දේ කරන්නේ. මම දැක්කා ත්‍රිවිල් එක ගහලා තියෙන ලස්සන කියමන. ඒක ඔබේ ජීවිතේට හොඳට දාගන්න. පෙරහැරේ නැට්ටුව නටනට ගියාට නිලමෙල නටන්නේ නෑ බොලව්. ඒකේ ගහලා තියෙනවා. පෙරහැරේ නැට්ටුව නටනට ගියාට නිලමෙල නටන්නේ නෑ බොලව් කියලා. ඔබ නිලම කෙනෙක් වෙන්න පින්වතනි නැට්ටුවෙක් වෙන්න එපා. ඕක දහමට දාගන්න. ඒ මනුස්සයාට හරි පිං. නැවත ඒ මනුස්සයා දන්නේ නැහැ ඒකේ දහම් අර්ථය. නමුත් ඔබ දහම් අර්ථයට ඒක දාගන්න. ඔබ නැට්ටුවෙක් වෙන්න එපා පින්වතනි පෙරහැරේ. ඔබ නිලම කෙනෙක් වෙන්න. බොහොම අර්ථාන්විත ගමනක් යන්න පින්වතනි එහෙට මෙහෙට නටන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව. අනිත් අය නටනකොට අනිත් අය බෙර ගහනකොට ඒ බෙරේට අනුව කකුල් දීතියේ නටන කෙනෙක් බවට පත් වෙන්න එපා. අනිත් අය දිහා දැක දැක උනුත් නටනවා මාත් නටන්න ඕනේ එහෙනම් කියලා නටන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඔය හැමෝම දිහා බලාගෙනත් නිත්මෝනේ. එහෙනම් මේ ගමන අපිට යන්න පින්වතුනි නිලම කෙනෙක් වගේ යන්න පටන් ගන්න. හැම පදයකටම නට නට යන්නේ නැතුව නිලම කෙනෙක් වගේ බොහෝම සීරුවෙන් මාරුවෙන් මේ ගමන යන්න. මොකද හැම තැනම තියෙන උගුල්. ඔය හැම උගුලකටම ඔබව වැටෙනවා. ඔබට ගොඩ යන්න වෙන්නේ නැහැ එතකොට. ඒක නිසා මේවා තේරුම් ගන්න ඕනේ. පුළුවන් තරම් න්‍යාය ධර්මය අවබෝධ කරන්න. ඔබට තව මාස 5ක් ගියත් මේ න්‍යාය ධර්මය අවබෝධ කරන්න. ඔබ න්‍යාය ධර්මයම අවබෝධ කරන්න පින්විතුනේ ඒක තමයි එක. දැන් ඔබ මට කියන්න මේ ලෝකේ ඉන්නෝනේ භාවනා කරන අය. මට කියන්න පින්විතුනේ මේ ලෝකේ භාවනා කරන අය සියලුම දෙනා ඔය න්‍යාය ධර්මය අවබෝධ කරගෙනද භාවනා කරන්නේ? නමුත් ඔය හැම කෙනාම හිතන් ඉන්නව නේද මම නිවන සාක්ෂාත් කරනවා කියලා. පින්වතුනි එයා පටන් ගන්න ඕන තැන පහු කරගෙන ගොඩාක් දුර ගිහිල්ලා. හැබැයි එයා තාම පටන් අරන්නේ නැහැ. එයා තරඟය දුවනවා. නමුත් තරඟයට ඇතුල් වෙලා නැහැ තාම. ඉතින් තරඟයට ඇතුල් වෙලා නැත්නම් පින්වතුනි ඒ කෙනාට තෑග ගන්න පුළුවන්ද? මුලින්ම තරඟයට ඇතුල් වෙන්න ඕනේ. ඇතුල් වෙච්ච අය තමයි තරඟය දුවන්නේ. එයා දුවනවා දැකලා ඉවරලා හිතහඟු මාත් දුවන්න කියලා ඉවරලා තරඟයට ඇතුල් වෙන්නේ නැතුව තව එකෙක් දුවනවා. ඒකට හම්බේද තෑග්ග? ඒක නිසා පින්විතනි ඔබ පොඩ්ඩක් බුද්ධිමත්ව මේ ගමනේ යන්න. මට කියන්න විතරයි පුළුවන්. කියල ඉවරලා පින්විතනි මම බලාගෙන ඉන්න ඔබට වෙන දේ. තව එකෙක් ගියා. මට එහෙමයි හිතන්න තියෙන්නේ. තවත් එකෙක් ගියා. තවත් එකෙක් ගියා. අප්පකාතේ මනුස්සේසෝ. තවත් එකෙක් ගියා. ඔන්න එහෙනම් ඔබගේ අතේ මේ හැමදේම තියෙන්නේ. ඔබ මානෙට පත් වෙච්ච දවසට ඔබගේ ඉරණම එතනම ලියවෙනවා. මේක අවබෝධ කරගන්න මම ඔබට කියන්නේ එච්චරයි. අවබෝධ කරගන්න තථාගත ධහම තියෙන අවබෝධ කරගන්න. මේක ඔබ අවබෝධ කරලා ඊට පස්සේ පිංගුදිනේ ඔබ මේක වඩන්න පටන් ගන්න. හැම තිස්සෙම වඩන්න පටන් ගන්න. මේක හරියට අවබෝධ වුණා නම් පිංගුදිනේ ඔබට මොහොතක් මොහොතක් නෑර වඩන්න පුළුවන්. මම ඔබට කිව්වේ ලස්සන රූපයක් දැක ගමන් මොකද වෙන්නේ? පුදුමාකාර බයක් හිතෙන්න පටන් ගන්න. මේක අවබෝධ වුණාම අවබෝධ නැත්තම් හාෂා හරි ලස්සනයි නේ. උඹට තියෙනවද අර බලපංකො ලස්සන රූපේ? ඒ අය පිංගුතුනි ලස්සන රමණීය කරනවා. නමුත් ඇත්ත තත්ත්වය තමයි ලස්සන දැක්කනම් පිංගුතුනි සුළුදිය පහ වෙන්න ඕනේ. නමුත් ලස්සන කියන්නේ මේ ලෝකේ තියෙන හරි වටින දෙයක්.
ඉතින් මේ දේවල් පිළිබඳව ඔබට තේරෙන්න පටන් ගනි ඔබ මේ ධහමට නැඹුරු වෙලා කටයුතු කරන්නේ. ඒක නිසා පුළුවන් තරම් හැම මොහොතක්ම යොදන්න බලන්න ඔබට මේ න්‍යාය ධර්මය අවබෝධ කරගන්න. මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කාගෙන් හරි කමක් නැහැ පිළිබඳව මේ න්‍යාය ධහමම අවබෝධ කරගන්න. ඒකමයි ඔබට කරන්න තියෙන්නේ. ඒක අවබෝධ වෙච්ච ගමන් ඔබට සසර බිය දැනෙන්න පටන් ගන්නවා. ආස්වාදයේ කියන්නේ මොකද්ද කියන හරියට වැටහිච්ච ගමන් පින්විතනි ඔබ මෙතනින් ගොඩ යන උත්සාහ කරනවා. ඒකයි තියෙන්නේ. ඔබ හිතනවද මම ඔබට ආස්වාදයේ ගැන කියන ඉවරයි කියලා තාම? ඒකයි මම ඔබට කියන්නේ පින්විතනි. ඔබට සමහරට හිතිලා ඇති මම ආස්වාදයේ ගැනමයි කතා කරන්නේ. ආදීනව ගැන මොකක් කියන්නේ නැහෙනේ කියලා. නමුත් පින්විතනි මම තාම ආස්වාදයේ කියන්න පටන් ගත්තා විතරයි. මොකද ආස්වාදයේ තමයි උගුල. ඔය උගුල තියෙන කම්පින් හදුනේ ලෝක සත්‍යය මේ ඇමට අහු වෙනවා. ඔය උගුල තේරුම් නොගන්න තාක්කල් ලෝක සත්‍යයට ගැලවිලක් නැහැ. පුදුම භයානකයි. ඒක නිසා පින්විතනේ ඒක තේරුම් ගන්න නම් ඒ කාන්තේම ඔබට මේ න්‍යාය දහම අවබෝධ කරන්නම වෙනවා. අපිට හැකි පමණින් එක එක જાති දේවල් වලින් මේක ඔබට ඉදිරිපත් කරන්න. සමාජයේ තියෙන අපින්ගදින එක එක මත. ආන්ගේ මත වලට ඔබ අහු වෙනවා. මොකද ඔබ සෝතාපන්න නැත්තම්. දහම් න්‍යාය හරියට වැටහිලා නැත්තම් පින්විතින කවුරු හරි එල කිව්වම ෂෝබ්බනක් තියෙන වරේ යන්ද? අය අයියා. ඒ ගියාට පස්සේ තේරෙනවා. ආ හරි ෂෝබ්බන තමයි. ඊට පස්සේ එතන නැතිලා ඉරිලා කාලයක් ඉන්නවා. තව කෙනෙක් ඇවිල්ලා කියන හොඳ බණක් තියෙනවා. යන්ද? යයියා. ගිල ඒක අහනවා. අහනකොට හරි ෂෝප් බණ ටික නේද? ඒක අහනවා. දැන් අර මුල් තැන් දෙකටම යන්නේ. ටික කාලයක් කරලා තව කෙනෙක් ඇවිල්ලා කියනවා. හරි ෂෝප් බණක් තියෙනවා. ඔබ මේවා තේරුම් ගන්න ඕනේ පින්විතනි. ඔබ සෝතාපන්න නැත්තම් මට හරි පුදුමයි ඔබ දිගටම බණ අහන්න එනවා කියන එක. ඒක නිසා කවුරු හරි කෙනෙක් මට කිව්වොත් මේ මහාමුදුරුනි අර දිගින් දිගටම ආපු මහත් එක්කිටිය දැන් එයා එන්නේ නැහැ නේද? ඔබ මට එහෙම කිව්වොත් එහෙනම් මම පුදුම වෙයි කියලා හිතනවද? ඒක තමයි බෙදෙන විදිය. විදිහ ඒකයි. හැමතැනම මර උගුල් අටවල තියෙනවා. ඒ අතර සත්‍ය ධර්මයේ කතා කරන බොහෝ පිරිසක් ඉන්නවා. හැමතැනම මර උගුල් අටවල තියෙනවා. දැවැන්තම මර උගුලක් තමයි පිඟුතුනි අසංජයට යන පාර. දැවැන්තම මර උගුලක්. හරියටම නිවන වගේ. කෙලීම අසංජයට අර යන්නේ. නිවන වගේමයි. චූටි තනකින් වෙනස් වෙනවා. නමුත් ඒ චූටි තන අවබෝධ කරගන්න බෑ. එතකොට හිතනවා හරි ස්ටෑන්ඩඩ් කියලා. මේ අපි කතා කරන එකට වඩා හරි ස්ටෑන්ඩඩ් එකක් ඒක කියලා. වැටෙනවලි. ගොඩ එන්න බෑ. මොකද හේතුව? රත්තරන් වගේ දෙයක් ආවට පස්සේ ඔබ අහුවෙනවමයි. ඇයි? හැම අතින්ම බැලුවාම ඒක මොනවද? රත්තරන්. පාටත් රත්තරන් ගෑවට පස්සේ මොන හරි ඒ රත්තරන් ඝනත්වයත් රත්තරන් ඔය ඔක්කොම රත්තරන් බවට පත් කරනවා. නමුත් රත්තරන් නෙමෙයි. එහෙනම් ඔබ කවදාකවත් මිනිස්සුනි ඇත්ත රත්තරන් හොයන්නේ නැහැ නේද? ඇයි? ඉතින් ඔබට රත්තරන් හම්බුණාද? රත්තරන් හම්බුණා නම් තව මොකද ඇත්ත රත්තරන් හොයන්නේ? හම්බෙච්ච එක කරගෙන යනවා මිසක්. ඒක නිසායි පින්විතනි මම ඔබට කියන්නේ ඔබ මේ න්‍යාය ධර්මය අවබෝධ නොකර ගන්නා තාක්කල් ඔබගේ ජීවිත අනතුරේ. මොකද කොයි වෙලාවෙ කොයි ආකාරයෙන් ඔබ තුලට එයිද දන්නේ එක එක ජාතිය දෘෂ්ටි. මම මේ ඔබට පෙන්වන්නේ පින්විතනි ඔබ වල වැටෙන්න තියෙන තැන. දැන් ඔබ වල වැටුනොත් මම මොකද්ද කරන්නේ? ඔබ වල වැටුනොත් මම මොකද්ද කරන්නේ? මම ඒක දිහා දැකලා බය වෙලා තවත් මග වඩනවා. මං එකයි කරන්නේ. කපුටෙක් කෑ ගහද්දි මම මොකද කරන්නේ? කපුටෙක් කෑ ගහනකොට මම මොකද කරන්නේ?
මග වඩනවා. ඇයි ඒ? මං කපුට දිහා බැලුවොත් එහෙම කපුටගෙන් මට බැනුම් අහන්න වෙනවා. කපුට කියන කතාව මොකක්ද? ඔය කාක් 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 ගානකොට ඔබ බලනවනේ කපුට දිහා. ඊට පස්සේ උනිහං කාක් කාක් කියන පොඩ්ඩ වෙනස් කරනව නේද? ඔබ දන්නවද මොකද්ද කියන්නේ කියලා? කපුට කියනවා ඈවල ගොන් තඩිය. මම සතර අපායට ගිහිල්ලා මට දැන් ওই මග වඩන්න බෑ. මට ওই මග දැන් තේරෙන්නේ නෑ. මං සතර අපායේ ඉන්නේ. උඹට දුර්ලභ මනුස්ස ජීවිතයක් හම් වෙලා මං කාක් කාක් ගානවා දිහා බලන් ඉන්නේ උඹගේ වැඩේ කරගන්න නැතුව. ඔය ටික තමයි මේ කතාවේ තියෙන්නේ. බල්ලගේ බහුබව සද්දය ඇතුළේ මොනවද තියෙන්නේ? ඔය ටිකමයි. ඔබ අහලා තියෙනවද මේ බල්ලෝ රෑට උඩු පුරනවා? දන්නවද මොකද්ද කියන්නේ කියලා? බූරුව බුදි. ඕක තමයි කියන්නේ. ඇයි පිංගුදෙනි ඒ සත් ඒ මින් ඒ අය සත්තු වෙලා ඉවරයි. දැන් ඒ අයට මේ මග වඩන්න බෑ. මේ න්‍යාය තේරෙන්නේ නැහැ. උන් රෑ එළි වෙනකම් බුරනවා පිංගුදෙනි. ඔබ රෑ එළි වෙනකම් නිදා ගන්නවා. නිගමනිතල බලන්න පිංගුදෙනි තිරිසනුන්ට මේක අවබෝධ වුණා නම් මිනිසුන්ට අවබෝධ වෙන්නේ නැතුව. බුදුහාඳුර කවදාකවත් අප්පකාතේ මිනිස්සෙසු කියන්නේ නැහැ. උන්ගේ ජීවිතේ වැඩි හරියක් උන් ඇහැරිලා ඉන්නේ. එහෙනම් උන්ට මේක අවබෝධ වුණා නම් පිටින් උන් මොකද කරන්නේ? ඔය ඇහැරිලා ඉන්න හැම වෙලාවෙම ඔක වඩනවා. ඔබ බුදිය. ඔබ බුදිය ගහනවා. නිවිදාකාරයෙන් නිදහසට කාරණා කී කී ඔබ බුදිය ගහනවා. ඒක හැමදෙන්න බලන්න ඉතින් තේරුමක් නැති උන් ඇහැරිලා ඉන්නවා. තේරුමක් ඇතුව මේක කරන්න පුළුවන් එම බුදිනවා. හැමදේම සකස් වෙලා තියෙන්නේ ලෝකෙට මිසක් නිවනට නෙමෙයි. මේවා හිතලා බලන්න පින්තුනේ. ඉතින් ඒක නිසා ඔබ වල වැටුණත් එකයි නැතත් එකයි පින්තුනේ. මම ඔබට මග පෙන්වනවා විතරයි. මට ඊටෙන් අහට උදව් කරන්න බෑ ඔබට. ඔය කොහොම ඔබ කතා කළත් තව ටික දවසකින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වා නම් එහෙම මේ මෙහෙම හොඳ තැනක් තියෙනවා යන් කියලා ඔබ යනවා. මං එපා කියන මෙහෙම නෙමෙයි. මට ඒවට අයිතියක් නැහැනේ. මට ඒවට කිසිම අයිතියක් නැහැ. මට දහම කියලා දෙන්න විතරයි පුළුවන්. මේ න්‍යාය දහම හරියට පැහැදිලි කරන තැනකට ගියාට කමක් නැහැ. නමුත් පින්වදෙනි මේකට එහා පරිබාහිර දෙයක් කියනවනම් මොකද මේ තථාගතයන් වහන්සේගේ දහමනේ? උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සාරණ. මේ මං කතා කරන එක නෙමෙයි තථාගතයන් වහන්සේගේ දහම. එහෙනම් මේකට එහා පැත්තේ ගිය තව එකක් කතා කරනවා නම් පින්විදින එක තථාගතයන් වහන්සේගේ දහම වෙන්න විදිහක් නැහැ. මොකද එකම දහමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ නිවන උදෙසා. ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ ඔබ. මම ඒකයි ඔබට කියන්නේ ඉක්මනින්ම පින්විදින සෝතාපන්න ඵලයට පත් වෙන්න. මේ දහම් න්‍යාය තුළින් පින්විදින ඔබ මේ විශේෂ වූ දර්ශනය කරගන්න. විශේෂ දර්ශනයක් ඔබට ලැබිච්ච එක මම පින්විදින ලෝකයේ පිළිබඳව එතනින් එහාට ඔබට විදර්ශනා කරන්න පුළුවන් හැම එකක්ම. ඔබට මෙච්චර කාලයකට තේරිලා නැහැ නේද පින්විදින කේක් කෑල්ල නැත්නම් චොක්ලට් කෑල්ල දිවේ අලෝගෙන ඉන්නකොට අපි පෙනෙනවා කියලා. නමුත් මේ න්‍යාය ධර්මයේ තුලින් පින්විදින හොඳ ආකාරවම පැහැදිලි වෙනවා නේද මේ චොක්ලට් කෑල්ල දිවේ තියලා ටේප් එකක් ගහලා තිබ්බත් පෙනෙන එක නතර වෙන්නේ නැහැ කියලා. එහෙනම් චොක්ලට් ඇතිද නැතිද හින්ද නෙමෙයි අපි පෙලෙන්නේ කියලා. තණ්හාව නිසායි පෙලෙන්නේ කියලා හොත්තටම අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේ කොච්චර මහන්සිලා සල්ලි හෙව්වත් අන්තිමට ওই සල්ලි වලින් කරලා තියෙන්නේ මොකද්ද? පෙලෙනකොට පෙලීමෙන් නිදහස් වෙන වැඩ පිළිලක් විතරයිනේ. පෙලෙන එක අතර කරගන්න බැරි වුණානේ. චොක්ලට් ගේනවා ගෝණියක් ගෙදර. ගෙනහල්ලා කට කටේ පුරවගෙන ඉන්නවා. නිවේ උඩයි යටයි හැම තැනම චොක්ලට් ගාලා. දැන් පුළුවන් ද බේරගන්න? පෙලෙන්නත් ඉන්න පුළුවන්. දැන් පින්වදිනි පෙලෙන්නේ ඔබට අල්ලන්න පුළුවන් තැන නෙමෙයි. චෙක්මේට් කිව්වේ ඒකයි. කොහෙන් ගියත් ඔබ අහුවෙනවා. ඇයි? ඔබට මහා බ්‍රහ්මය වෙලාවත් පෙලෙන්නතු ඉන්න බෑ පින්වදිනි. මොකද හේතුව? මේ බාහිරින් තියෙන ඒවැයි නිසා නෙමෙයි පෙලෙන්නේ. අනිත්‍ය ස්වභාවයේ තියෙන අභ්‍යන්තරයේ පින්වතුනි අන්නේ එතනයි අපි ටච් කරන්න ඕනේ. අභ්‍යන්තරයේ ওই තියෙන අනිත්‍ය ස්වභාවයේ පින්වතුනි මේ ලෝකේ ඉන්න හැම සත්‍යයටම එකයි. අපි ඒ ගැන කතා කරගෙන යන්න.
ඒට කලින් අපි වසල කාරණාවක් කතා කරලා ඉමු. අද තියෙන හොඳ වසල කාරණාවක්. තමන්ගේ හේතුවකට හෝ අනුන්ගේ හේතුවකට හෝ ධන හේතුවකට හෝ බල හේතුවකට හෝ මොනවහරි හේතුවකට බොරු සාක්ෂි දෙනවනම් ආන් ඒ කෙනා බසලේ කියලා කියනවා. දැන් ඔබගේ ජීවිතේ විකං කරලා බලන්න. පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා ඔය වසන වැඩේ කළා නැද්ද කියලා. මේ කියන්නේ උසාවියේදී විතරක් නෙමෙයි. ඇයි ගෙදර උසාවියේ තාත්තා ඉස්සරහ අක්කයි මල්ලී රණ්ඩු වෙච්ච වෙලාවේ අයියායි මල්ලී රණ්ඩු වෙච්ච වෙලාවේ හෝ මොනෝ හරි වෙලාවක යෝ අත්ත හේතු පර හේතු තමන්ගේ හේතුවකට හෝ වේවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිත පරිත්‍යාගය නැත්නම් ජීවිතේ රැක ගන්න. තමන්ගේ දරුවෙක්ගේ හෝ ජීවිතේ රැක ගන්න. තමන්ට වෙන කීර්තියක් නැති වෙනවනම් ඒ සම්බන්ධව නින්දාවකට පත් වෙන්න වෙනවනම් මුළු පවුලම අපහාසයකට ලක් වෙන්න වෙනවනම් ඕන් ඕ වගේ මොන හරි හේතු නිසා එහෙමත් නැත්නම් මෙන්න මෙච්චර සල්ලි ප්‍රමාණයක් මට ලැබෙනවා මේක කිව්වනම් ඔන්න ඕක නිසා හරි ඔබ බොරු සාක්කියක් දෙනවා නම් වසලේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. තංගදින මේ අනන්ත අප්‍රමාණ සංසාරේ අපි වැඩි හරියක් කරලා ඇත්තේ ඕවා නෙමෙයිද? මේදනේ අපි හින්දා කී දෙනෙක් ෆෝර එකකට යවලද්ද අපි බොරු සාක්කිය දීලා තමන් නොදැකපු එකක් නෑ මම දැක්කා මෙයා තමයි මැරුවේ. මොකද ඇත්තටම මරලා තියෙන තමන්ගේ පුතා. පුතාව හංග ගන්න අම්මා විසින් කියනවා. මම දැක්කා මෙයා තමයි මැරුවේ. කියලා තව කෙනෙක්ව පාවල දීලා. ඒ කෙනා ඉල්ලිලා මැරිච්ච අවස්ථා ඉල්ලලා මරපු අවස්ථාවල් කොච්චරද පිංවිතනේ මේ සසරේ. කවදාකවත් ඔය වැඩේ කරන්න එපා. තථාගතයන් වහන්සේ මේ වසල ගති කියලා දීලා තියෙන පිඟුතුනි සමාජයට මහා පුදුමාකාර භයංකර දේවල්. අනන්ත සංසාරි පුරාවටම පිඟුතුනි. අපි කරපු ධර්මයක් කළා තියෙන මොනවද? වසල වැඩ. කරපු ධර්මයක් කළා තියෙන වසල වැඩ. අද ඒවට වන්දි ගෙවනවා අපි. ඒකයි මම ඔබට කියන්නේ ඔබ පැවිදි වෙන්න එනකොට ඔබගේ පැවිද්ද නතර කරන්න එක්කෙනෙක් දෙන්නේ කෙන එක තමයි පුදුමේ. හරිනම් එන්න ඕනේ ලංකාවෙන් භාගයක්. තව ලොකු පිරිසක් එනවා අපිට පේන්නේ නැති පිරිසක්. ඒ පිරිස ඇවිල්ලා අනිවාර්යෙන් බාධා කරනවා පින්විතනි මේ වැඩේ මොකද හේතුව ඒ තරම් දහබල වැඩ කරගෙන අපි ඇවිදilla තියෙන්නේ. ජීවිත කී දහහක් අපි නැති කරලාද කියලා ඔබ හිතලා බලන්න පින්විතනි ওই වැඩේට ගිහිල්ලා. හොර විදිහට පින්විතනි සාක්ෂි දෙන්න ගිහිල්ලා. තමන්ගේ වාසියට පිංගුතනි ඒ දේවල් කරකවන්න ගිහිල්ලා ඔබගේ ජීවිත ඇතුලේ තාමත් ඔවා වෙනවා ඇති. පිංගුතනි අපරාධේ කරන්න එපා. ඒක ලොකු අපරාධයක්. මොකද තමන්ට හිමි දෙයක් තියෙනවා නම් පිංගුතනි ඒ තමන්ට හිමි දේ උදෙසා ඔබ කටයුතු කරන්න. තමන්ට අහිමි දේවල් හිමි කරගන්න යන්න එපා. ඒ අහිමි දේ හිමි කර ගැනීම තුල පිංගුතනි ඔබට ඒක ලැබුණා වෙන්න පුළුවන්. නමුත් ලැබුණේ ලොකු ශාපයක්. මොකද ඔබට දරන්න පුළුවන් එකක් නෙමෙයි ඔය ලැබිලා තියෙන්නේ. ඔබට දරන්න පුළුවන් එක ඔබ ලබා ගන්න. ඔබට දරන්න බැරි එක ඔබ ලබා ගැනීම උදෙසා පින්වතුනි අන්‍යයන්ට ඔය විදිහට හිංගි හිංසා පීඩා කරන්න එපා. ඔබ මේව කරන්න නැතුව ඇති. කවුරු හරි කෙනෙක් කරනවා නම් ආන්නේ කෙනාට මම මේ කියන්නේ. ඔබට හිමිදේ ලබන්න. කවදාක්වත් තව කිසිම හේතුවක් නිසා පිංගුතුනි තව කෙනෙක්ගේ සතුට උදුර ගන්න යන්න එපා. තව කෙනෙකුට අවැඩ අසාධාරණේ කරන්න එපා.
බොරු සාක්ෂිය කියන එක පිංගුතුනි සහ මුලින්ම කරන්නේ අහිංසක මිනිසෙක්ව වරදකට පෙළඹෙන එක වරදකට අහු වෙලා ඒ මිනිසයාට ඒ පිළිබඳ දඬුවම් ලැබෙන එක ඒක මේ සංසාරේ අපි කළා නම් පිංගුතුනි ඒ කාන්තෙන් අපිට ඒව ගෙවන්න වෙනවා නිවන් මාර්ගට සහ මුලින්ම බාධා වෙලා පිංගුතුනි මේව ගෙවන්න වැඩ පිළිලක් සකස් වෙනවා ඒක නිසා මේ කරුණ ගැන ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ මොකද මේක කියපු ගමන් ඔබට වැටහෙනවා මොකද්ද මේ කියන්නේ කියලා මේ වසල ගති නැති જાතියක් නම් පින්විතුනි උසාවියට ගිහිල්ලා ඉවරලා තමන්ගේ අදහන ආගමේ තියෙන පොත අත තියලා දිවුරන්න ඕනේ නැහැ නේද මම මේ කියන්නේ ඔකෝම සත්‍යමයි කියලා දිවුරන්න ඕනේ නැහැ නේ වසල ගති නැත්නම් මිනිසුන්ගේ නමුත් එතන දියුරලා ඉවරලා ගිහිල්ලා කියන්නේ මොනවද බොරු. ඇයි? තමන්ව පෝරකේට යන්න තියෙනක බලක්වා ගැනීම උදෙසා තව කෙනෙක් වේකට යවනවා. තමන්ට මේක නිසා නිඳාවට පත් වෙන නිසා අනිත් කෙනාව ඒකට අහු කරනවා. මම ඔබට කියුවේ පින්විතනේ මේක උසාවියෙන් විතරක් යන්න ඕන එකක් නෙමෙයි. තමන් යාළුව පිරිසක් එක්ක ඉන්නකොට වැඩගත් මිනිස්සු පිරිසක් එක්ක ඉන්නකොට හරි. තමන්ව නිඳාවට පත් වෙන යම් වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවනම් ඔබ වහාම උනන්දු වෙන්නේ නැද්ද? තව කෙනෙක් ඒකට අල්ලන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. පිරිසකට මම උදාහරණ එකක් කියන්න. පිරිසකට ඉන්න වෙලාවට පින්විතනේ ගඳක් එනවා. ඒ ගඳ පිට උනේ ඔබෙන් බව ඔබ හොඳටම දන්නවා. ඔබ පිටිපස්ස හැරලා බලන්නේ නැද්ද? අඩුමතර ඔබ මේවා දැකලා නැද්ද? දැන් මම මේ කියන්නේ හිරේ යන කතා නෙමෙයි බින්ද? මොකද ඔබ හිරේ යන තරම් වැරදි කරන්නේ නැද නේද? උසාවියට කියලා බොරු සාක්ෂි දෙන්නේ නැතුව ඇති. නමුත් පින්විතින් ඔබ කලේ ලොකු අසාධාරණයක්. සද්ද නැතුව හිටියා නම් හරි. අඩුමතරනේ. ඔබ මොකද කරන්නේ හිමීට බලනවා. කෙනෙක් දියා බොරු සාක්ෂියක් නෙමෙයිද ඔය දුන්නේ බොරු සාක්ෂි දෙන්න කට ඕනෙමද කටින් කියන්න ඕනේද නෑ නෑ ඉංගියෙන් මිගියෙන් පවා පින්විතේ නිය දේවල් කරන්න පුළුවන් දැන් ඔබ හිතලා බලන්න අර හැම පිරිස මේ මිනිස්යා දිහා බලලාපුව මේ මොන කාලකන්නියද මන්ද කියලා හිතුණා නා ඔබ කරගත්ත පාපේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් එතනින් එහාට තියෙන මේ මිනිස්සු මේ මනුස්සයා ගැන මයින්ව නේද? බලන්න ඔබේ ජීවිතේ ඔ මේ පුංචි කාලේ කරපුවා. ලොකු වෙනත් කරලා ඇති. ඔන්න ඔය මට්ටමේ මේ ඉඳලා හිතන බලන්න තියෙන මේ කියන ඒවා. පොඩි දේවල් වල ඉඳලා හිතලා බලන්න ඔබ කොච්චර දේවල් කළාද කියලා. ගෙදර ඉන්නකොට කවුද මේ බිස්කට් කෑවේ කියලා අම්මා අහනවා. හිමීට මල්ලි දිහා බලනවා. අම්මාර පොඩි කඩ අල්ලන් තලනවා. කාමරෙට ගිහිල්ලා යන්තම් බේරනවා. එහෙම කීප අවස්ථාවක් නැද්ද කියලා හිතලා බලන්න. එහෙනම් ඔය වසල පැටියා නේද? ඔය වසල පැටියා ලොකු වුණාම මහ වසලය වෙනවා. ඔබට වැටහෙන්නේ නැද්ද පිංගුදිනේ ඔය කියලා මේ ලෝකෙට වෙ කරන්න? ඒක නිසා කී දෙනෙක් පිංගුදිනේ අපහසුතාවයට පත් වෙනවද කියලා බලන්න. එහෙනම් ඔන්න ඔතන ඉඳලා. එතනින් එහාට තියෙන පිංගුදිනේ ඔය වසල කටයුතු. ඔබ වහම නතර කරා. ඔබගේ අතින් වරදක් වුණා නම් පිංගුදිනේ ඔබට පුළුවන්කම තියෙන්නේ මගේ අතින් වරදක් වුණා. මට තමා වෙන්න. මම ඔබට ඒක අවස්ථාවක් කිව්වනේ හොඳ මන්ත්‍රයක්. ඒක මන්ත්‍රයකට වඩා හොඳ බලගතු තන්ත්‍රයක් කියලා. තන්ත්‍රයේ ස්වභාවය තමයි දිස්ති ප්‍රාණ ඵලිප්පු පුට ආදී වශයෙන් ඔක්කොම එකම එකේ තියෙනවා. මිනිස් අතර ඉන්න පුළුවන් හොඳ මන්ත්‍රයක්. මොකද්ද? මට සමා වෙන්න. ඕන් ඔය මන්ත්‍රේ මතුරන්න. ඔබගේ අතින් වරදක් වෙන්න පුළුවන්. මට සමා වෙන්න. කවදාකවත් ඒකට තව කෙනෙක්ව අල්ලන්න එපා. අල්ලන්න හිතන්නවත් එපා. ඒක මහා අපරාධයක් වින්දුනේ මේ ලෝක සත්‍යය කරන්න. ඕනේ තරම් අපි දකිනවා සමාජයේ ඒ විදිහටම වෙනවා.
සමාජයේ ලොකු මහත් මිනිස්සු යමක් කමක් යහමින් තියෙන මිනිස්සු කිරිස ඉන්න දැනට ඔය පොඩි කවුරු හරි කෙනෙක් ඇවිදලා හිටියානා අර ඔක්කොම කුණු යන්නේ කොහටද අර අහිංසක මිනිහයි ගොරට ඉතින් ඔබගේ ජීවිත තුල කවදාකවත් ඒව වෙන්න ඉඩ තියන්න එපා මොකද තින්ගදින අපි අනන්ත සසරේ කරගත්ත ටික හොඳටම ඇති ඔබට මේ නිന്ദා අපහස එන්න හේතු කාරණා වොන්න ඕවා මට නිന്ദා අපහස එන්න හේතු කාරණා ඕවා එහෙනම් තින්ගදින ඒව මං කරා එනකොට මං පෙරලා ඒවට දොස් කියලා වැඩක් නෑ මං කරගත්තුවා ටික මං විඳින්න නැතුව ඔබ විඳින්නද ඒක නිසා මං කරගත්ත ටික මං විඳිනවා ඔබ කරගත්ත ටික ඔබ විඳින්න තින්ගදින විඳින ගමන් මෙතනින් ගොඩ යන්න උත්සාහ කරන්න හැම කෙනා කවදාක්වත් වීර්ය කරන්න එපා තව කෙනෙකුට හිංගි හිංසා කරන්න හිතකින්වත් හිංගි හිංසාවට පත් කරවන්න එපා පුළුවන් තරම් ඔබ ඒ දේවල් වලින් ගැලවිලා පින්වතුනි ඔබගේ ගමන යන උත්සාහ කරා මේ වසල සූත්‍රයේ වැදගත් වෙන්නේ ඔන්න ඔය කාරණා නිසා මේ වසල සූත්‍රයේ තියෙන තනිකරම අපි අනන්ත සංසාරේ ඉඳලා කරගෙන ආපු වැඩපිළිවෙල හොඳට බලාගත්ත හැකි අපි අනන්ත සංසාරේ මොනවද කරලා තියෙන්නේ කියලා ඉතින් මේ අද්දවේව වෙන්න තියෙනවා නම් බලක් වගෙන වහ වහ මගඵල පූර්ණේ කරගන්න පැත්තට හිත නැඹුරු කරන් ඔබට වෙන්න තියෙන ඒවා වෙනවා පින්විතුනේ ඒව බලක්වන්න උත්සාහ කරනවට වඩා හොඳයි මගඵල පූර්ණේ කරන්න අවස්ථාව උදා කරගන්න. ඔබට ග්‍රහාපල එනවා. ග්‍රහාපලෙන් ඔබ පීඩාවටපත් වෙනවා. ඔබගේ ග්‍රහාපල ඔබට එන්නද හොඳ මට එන්නද ඕනේ. ඔබගේ ඉඩම ඔබ ගාව තියෙන්නද ඕනේ මං ගාව තියෙන්නද ඕනේ. ඔබ කියන්නේ මං ගාව තියෙන්න ඕන ඔප්පු අරන් යන්න. ඔබගේ ඉඩම ඔබ ගාව තියෙන්නද ඕනේ මං ගාව තියෙන්නද ඕනේ. ඔබ ගාව නේද? එහෙනම් ඔබගේ ග්‍රහාපල කා ගාවද තියෙන්න ඕනේ? ඒක නම් මං ගාවද? කා ගාවද තියෙන්න ඕනේ? ඒකත් ඔබ ගාව. පින්වතුනි ඔබ කරගත්තු ඔබ විඳවනවා. ස්පර්ශ කර කර ගෙවන්නේ. තථාගතයන් වහන්සේම දේශනා කරලා තිනවා මහණෙනි උඹලා කරගත්තු ඔබ ස්පර්ශ කර කර ගෙවපල්ලා. වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මගඵල පූර්ණේ කරපල්ලා. අරිහත් ඵලේ පූර්ණේ කරපල්ලා ඔය හැම හැකීම ගොඩ යන්න තියෙන එකම මග ඔන්න ඕක කියලා. ඒක නිසා පින්වදෙනි හොඳ කල්පනාවෙන් කටයුතු කරන්න හැමදෙනාම. ඔය දේවල් ඔබට එයි. ග්‍රහාපලේ ඉස්සරහ සැලෙන්න යන්න එපා. ඒවට හදාන බල්ලි විරලා කරගන්න යමක් තියෙනවා නම් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒවා මිත්‍යා දෘෂ්ටි කියලා හිතන්න යන්න එපා. එහෙනම් දොස්තර කෙනෙක්ගෙන් බේත් ගන්න යන එකත් මොකද්ද? මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඔය දින නොපෙනෙන දේවල් වලින් කරගන්න යම් වැඩ පිළිවෙලා. ඉතින් ඔබට අපලයක් තියෙනවා නම් ඒවෙන් පිළියම් කරගන්න කමක් නැහැ. නමුත් ඉඟදී හොඳට මතක තියාගන්න. ඔය අපල ඉවර වෙන්නේ නැහැ. ඔබගේ තියෙන අපල ඉවර වෙන්නේ කොයි කාලෙද? මේක පාර සෙනසුරුද? මේ පාර සෙනසුරු නම් දැන් රාහු කොයි කාලේ වගේ ඉඳන්නේ? දැන් රාහු ආවට පස්සේ සෙනසුරු ආයේ එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එනවා එනවා. පිළිවෙත නෝක චක්‍රයක්. ඕක එනවා හැම තිස්සෙම. ඔබ නතර කරන්න බෑ එන එක. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න මේ කාරණා. කවදාවත් මේ ගෙවල ඉවර කරන්න පුළුවන් තරම් වේවද කරලා තියෙන්නේ අපි. ඔබ අනන්ත සසරේ ඉන ගමනේ දිපින්දේනේ. ඔබ නම් කොහොම ආවත් දන්නේ නැහැ. ඔක්කොම සාන්තුරු විදිහටවත් දන්නේ නැහැ. මං ගැන මං දන්නවනේ. අනන්ත සසරේ මං ඉන ගමනේ දිපින්දේනේ කරගත්ත පාප කර්ම ටික ගෙවන්න මට තව අද්දව් ප්‍රකොටි ගානක් උපදින්න මේ. ඒකයි මං සසරට බය. මොකද මං දන්නවා මම සාන්තුරේ විදිහට ආව නම් එන්නත් දිපින්දේනේ බොහොම සුළු කාලයක්. මොකද හේතුව තථාගතයන් වහන්සේම දේශනා කළා තියෙන වැඩි හරියක් අපි මහගෙදර ඉඳලා තමයි කටයුතු කරගත්තේ කියලා. මොකද්ද මහගෙදර? සතර අපාය සත්වයාගේ මහ ගෙදර වැඩි හරියක් සතර අපායේ අපි හිටියේ පිංගුදෙනි මම සතර අපායට ගියේ බුදුන්ට මල් පූජා කළා නෙමෙයි ඔබ එහෙමද ගියේ එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මේ දුනේ අපි වැඩි කාලයක් සතර අපායෙන් නම් ඉඳලා තියෙන්නේ එහෙනම් අපි මේ ලෝක සත්‍යයට පුදුම වඩා සාධාරණකම් කරපු පිරිසක් වෙන්නේ නැති කියලා තිරිසනෙක් වෙන්නේ නැන්නේ නිකන් තිරිසන් ගතිය පිට චින්දායි තිරිසනෙක් වෙන්නේ එන මම අනන්ත ප්‍රමාණව තිරිසන් යෝනි ඉපදිලා හිටියා නම් පින්විතනේ මං අනන්ත ප්‍රමාණව තිරිසන් වැඩ කළා ඇති මේ ලෝකේ
ඔය කරපු හැම තිරිසන් වැඩකීම විපතකට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා. මේ මැරෙන වෙලාවේ මට සාප කර කර මැරිච්ච අය ඇති. ඒ අය දැන් පස්සෙන් ඇවිදලා ඉන්නේ. පොඩි වීක් පොයින්ට් එකක් දැක්කන දීලා දිනහ. කරන්න දෙයක් නැහැ. දැන් සෙනසුරු අපල ඩොබගේ අත කැඩුනොත් මොකද කරන්නේ? මග වඩන්න. එක මග වඩන්න. දෙක ග්‍රහ ශාන්තියක් කරගන්න මොකක් හරි ඔය තියෙන ක්‍රමයකට අනුකූල. බෝධි පූජා තියෙන මොනව හරි කරපු වැඩ පිළිවෙල. හැමදේසෙම පින් කළා. ඔය ගනුදෙනු කාර්යයන්ට අනුමෝදන් කරවලා. මට මේ දහම තේරෙන්නේ නැති කාලේ මම මේ වගේ වැඩ කළා. නමුත් මම මේ දහම අවබෝධ කරගෙන ඉන්නේ. මට උඹලා සමාවෙයලා. මම මේ දෙන පින් උඹලා අනුමෝදන් යල්ලා. අනුමෝදන් වෙලා උඹලා සුවිදි මුදිත වෙලා. මේ මගඵල උඹලා පූර්ණේ කරගනින්න. පුළුවන් තරම් මේ මාව නිදහස් කරපල්. ඔන්න ඔය තැනට පින් උදේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න. එහෙම කියලා ඉවරෙලා දැන් ගැලවිලා යන්න දෙයිද? සුළු පිරිසක් ඉඳී. හා. හරි. උඹ එහෙමනම් දැන් උඹ හොඳයිනේ. හොඳයි. උඹ හොඳයිනේ. එහෙනම් ඔන්න අපි උඹව අතහැරියා. එහෙනම් අය නරක වැඩ කරන්න එපා. කියන යනවා. දැන් පොලිසිය මහතුරු හිමින් හෙල්මට් නැතුව බයිසිකලයක් අල්ල ගන්නවා කොල්ලෙක්ගේ. අල්ලගත්තට පස්සේ අනේ සර් මේ මං ආයි කරන්නේ නැහැ සර්. කවදාකවත් ආයි කරන්නේ නැහැ. මේ මම මොට්ටකමට සර් මම මේක කළේ. ආ හොඳයි. එහෙනම් ආයි කරන්නේ නැහැ නේද? ආ එහෙනම් පලයන්. එහෙම කියලා යවන මහතුරු නැද්ද? ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. නෑ 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 නෑ. නෑ ඔබ මං ගිය සතියෙත් දැක්කා. ඊට ඉස්සර සතියෙත් දැක්කා. ඔබ අය මොකද කරන්නේ? දැනෙලිනවා. හරි මොනවා හරි ඒ කටයුත්තක් ඒ මහත්තුන්ගේ රාජකාරිය කරනවා. ඉතින් එහෙම පිරිසක් ඉන්නවා පිරිසක්. එහෙනම් ඔබට පින් දීලා විතරක් මේකෙන් ගොඩ යන්න බෑ. පින් දීලා ගොඩ යන්න පුළුවන් නම් පින් දෙන්නේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඕනේ නෑ. ඒකයි හැමතැනම අපි හිර වෙලා ඉන්නේ. ගොඩ යන්න තියෙන එකම මග තමයි නිවන. එහෙනම් ලෑස්ති වෙන්න න්‍යාය ධර්මයේ උදෙසා. අද මේ වෙනකොට අපි ගාත හතක් කතා කරලා තියෙනවා පින්වදිනේ වසල සූත්‍රනේ. මේකකටවත් අයිති වෙන්න නම් එපා. අයිති වෙලා ඉන්නේ නැති අයිති වෙන්න එපායි. පුළුවන් තරම් ඔබව සුද්ධ කරගන්න. ප්‍රායෝගිකව ඔබව සුද්ධ කරගන්න පුළුවන් තරම්. තමන්ගේ දරුවන්ට යහපත සලසන්න, දරුවන්ට කියලා දෙන්න මේ දේවල්. පින්වදිනේ ඔබ දන්නේ නැති වුණාට ඔබට ලොකු වගකීමක් තියෙන්නේ. මොකද ඔබ බල්ලෙක් බලලෙක් නෙමෙයි. ඔබ මිනිස්සෙක්. ඔබගේ දරුවන්ට ඔබ උගන්විය යුතු ලොකු කාරණාත්වයක් තියෙනවා. මේ ලෝකෙට වසලෙක් බිහි කරන්න එපා. ඔබගේ දරුවන්ට මේ ලෝකේ තියෙන යථාර්ථය කියලා දෙන්න, යහපතින් ජීවත් වෙන ක්‍රමය කියලා දෙන්න. ඔබගේ දරුවා පන්තිය අන්තිමයා වුණාට කමක් නැහැ. දැන් කියයි හාමුදුරුවෝ නම් එහෙම කියයි අපි එපා පාරේ වැහැල යන්න. එහෙනම් ඉතින් පාරේ වැහැල යන්න දරුවෝ හතර පහට තල්ලු කරලා දාන්න. දරුවව රටේ රජුරුව කරන්න. හොඳ නිලියක් කරන්න. හොඳ නළුවෙක් නිලියක් හොඳ ප්‍රසිද්ධ. නැත්නම් රටේ රජුරුව. ඌරෝ මරන්න තුවක් උලයිෂන් එකට අස්සම් කරන්න ඕනේ කවුද? පලාතේ ඉන්න ඉහළ පොලිස් නිලධාරිවරයෙක් නේද? එහෙනම් මේ පනත සම්මත කරන්න ඕනේ කවුද? ඔබට ඇහෙනවා පින්වදනේ තව ටික කාලයක් තව වෙලාවක් මෙතන ඉන්නකොට වෙඩිල්ලක්පත් තියෙන සද්දයක්. එතකොට අර කවුන්ට් ඔක්කොම පිරිපිරි 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 යනවා. ඔබ පුළුවන් තරම් ඔබගේ දරුවව රටේ ඉහළම පුද්ගලයා බවට පත් කරන්න උත්සාහ කරන්න. මොකද එතකොටවත් ඔබට පුළුවන් ඒ අර බද්ධ වෛරය පිරිමහ ගන්න. සසරේ ආපු බද්ධ වෛරය ඒක පිරිමහ ගන්න. මම මේ කියන ඔක්කොම හිඟුදෙන මේ සමාජයට එරෙහිව නේද කතා කරන්නේ? හස් මේක තමයි සත්‍යය. ඇයි පින්වදිනේ ඔබගේ අහිංසක දරුවා ওই தත්ත්වයට සත් කරවන්නේ ඔබ? ඇයි ඔබ ඒ දරුවගේ ඔළුවේ ඩ්‍රීම් එකක් හදන්නේ?
ඔබ පුතේ මෙන්න මෙතනට ඵලයන් කියලා. මේ මෙතන ඉඳගෙන ඔබ කටයුතු කරපන්. එතකොට අපිට උඹගේ නම විකුණගෙන ජොලියේ ඉන්න පුළුවන්. ඊගෙන අපි අනුරාධපුරයේ ගිය දවසක නැක්ක වින්දනේ තිසාවැවේ එක මහත්ෙක් මාළු බානවා. මං අපේ හාමුදුරන්ට කිව්වා අපේ හාමුදුරනේ මේ මිනිස්සයා අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. පින්වතුනි පහ මාට විතර ඇති වින් කලවර තියෙන වෙලාවේ තනි කරම මීදුමින් වැහිලා පලාතම ටියුබ් එකකින් බෝට්ටුවක් හදාගෙන වැවේ එහා කෙරවල ඉඳලා මෙහා කෙරවලට මේ මිනිසයා මාළු දැල් එලනවා. පහ මාස විතර ඇත්තේ බලන්න මේ මිනිසයා කොච්චර වීරිය කරනවද කියලා සතර අපාය යන්න. අපිට ওই වීරිය තිබ්බනම් සතර අපායෙන් ගොඩට එන්න. ඔබ වැඩට යන්න හැරෙනවා පහට. හැබැයි සෙනසුරාදා ඔබ හැරෙන්නේ 10ට. සෙනසුරාදාත් පහට හැරුණා නම් පහේ ඉඳලා 10 වෙනකම් මග වඩන්න තිබ්බා නේද? ඔබට මග වඩන්න තියෙන වෙලාවේ ඔබ රෙස්ට් කරනවා. මට හිතුණා පින්වදෙනි මේ මිනිස්සයා මේ උදේ ඉඳලා මාළු බාලා සල්ලි ටිකක් හොයාගෙන ඔය සල්ලි ටික ගිහිල්ලා දෙනවා බිරින්දෑවට. බිරින්දෑව මොකද කරන්නේ? දරුවන්ට කන්න බොන්න ටිකක් දීලා ඉස්කෝලේ යවලා හවසට දරුවෝ ටිකක් අරගෙන රුවන්වැලි සෑය වන්දනා කරනවා. පුදුම පිං කරගන්නවා. ආයි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා බොහොම සතුටින් නිදා ගන්නවා. අර මිනිස්සේ ආයුදේ මාළු බානවා. ඒ සල්ලි ටික අර නෝනට ගිහින් දුන්නාම ඒ නෝනයි දරුවේ හොඳට කාලා දීලා ශ්‍රීමා බෝධි හාමුදුරුව වන්දනා කරගෙන මහා පිං කරගන්නවා. ඒ මිනිස්සු මැරිලා දිව්‍ය ලෝක යනවා. මේ මිනිහා මැරිලා නරකාදී යනවා. මේ සසරේ ඔබට තවමත් යන්න ඕනේ. ඔබට වැටහෙනවද පින්දුනි මං කියපු එක? මට මහ පුදුම සංවේගයක් ඇති වුණා මේ මිනිස්සයා දිහා දැක්කම. මේ වගේ මහ වීරයෙකුත් හටගත්තා. මූ සතර අපායේ ළඟ ඉන්න මෙච්චර වීරය කරනවා නම් සතර අපායෙන් ගොඩ වෙලා මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන අපිට මේ වීරය තියෙනවා නම් කොච්චර වටිනවද කියලා. ලේසිද පින්දුනි අර මල හීතලේ මිනිහා හබල් ගන්නෙ මොකෙන්ද? සෙරෙප්පු දෙකේ. මේවා තේරුම් ගන්න. ඒ මනුස්සයා සතර පායට යද්දී ඒ මනුස්සයාගේ යැපෙන්න කොහේ යනවද? දිව්‍ය ලෝකෙ යනවා ඇති. ඒ මේ ලෝකෙ සාධාරණයි. ඔබටත් ඔය தත්ත්වෙම නෙමෙයිද බලන්න. ඔබ මාළු බානවන වෙන්න පුළුවන්. නමුත් ඔබගේ දිවි පැවැත්ම තුල පින්විතනේ ඔබත් පව් කරගෙන ඉවරලා හම්බ කරන සල්ලි වලින් ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙයිලා ඒ අය බොහොම සතුටින් ප්‍රීතියෙන් ජීවිතේ කල් ගෙවල ඉවරලා මැරිලා දිව්‍ය ලෝකෙ යනවා ඔබ. සතර අපාය. ඇයි? ඔබට ඕන වුණා ටිකක් වැඩිපුර හරි හම්බ කරලා දෙන්න. මොකද ඒ ඇයට ටිකක් වැඩිපුර සලකන්න. හා වැඩිපුර හරි හම්බ කරන්න ඔබ මොකද කලේ? අවඩා සාධාරණ කළා. පොඩි පොඩි හොර මැර වංචා කළා. ලොකු ඒව නෙමෙයි. ඒව කළා වැඩිපුර යහමින් සල්ලි ටිකක් හම්බ කරලා ඉවර වෙනවා. දැන් ඔබ දන්නවා රජයේ රස්සාවල් කරන අය සමහර අය මාත් එක්ක ඇවිදලා කියලා තියෙනවා. මම වෘත්තිය මොකද්ද කියලා කියන්නේ. මේ වෘත්ති කරන අය හැමෝම මේ ගැන දන්නවා. හොරට ඕටි දාන්නේ නැද්ද? කවුරුත් වැඩ නැහැ. නමුත් පොත්වල ඕටි වැටෙනවා. එහෙම ඒවා නැද්ද?
මේ වැඩිපුර හම්බ කරන්නේ ඔබට කන්නද? නෑ. ඒ ටික හම්බ කරලි වෙලා කාටද ගිහින් දෙන්නේ? ගෙදර ඉන්න අයට. ගෙදර ඉන්න අය ඒ සල්ලි වලින් මොකද කරන්නේ? ඒගොල්ලෝ කාලා බීලා. දරුවෝ ටික ඔක්කොම අරගෙන ආර අම්මා මොකද කරන්නේ රැට? බුදුන් අඳිනවා. ඔබ හොරකම් කරනවා. අර කට්ටිය ඔක්කොම එකතුලා බුදුන් අඳිනවා. බුදුන් ඇඳලා ඔක්කොම කළා. ඒ අය නිදා ගන්නවා. ඔබ ආයතනේ හොරකම් කරනවා. ඒ මරලා දිවි ලෝක යනවා. අනේ අහිංසක ඔබ කොහෙද කෙලවර කරන්නේ? සතර අපාය. මෝඩ වෙන්න එපා. මාත් එක්ක තරහ වෙන්නත් එපා. මම මේ හදන්නේ ඔබව ගොඩ දාන්න සිංහදෙන. ඇත්ත කියන්න වෙනවා මට ඒක නිසා. ඔබ මෝඩ වෙන්න එපා පින්විතනි. සසරේ ගනුදෙනුව ඔබ අල්ලලා බැඳලා හිර කරලා තියෙන වෙලාවේදී ඔබ බුද්ධිමත්ව කටයුතු කළොත් යන්තම් අපායෙන් ගොඩ යන්න පුළුවන්. ඔබ හිතලා බලන්න අර මිනිස්සයා දැක්කම මට මොන තරම් සංවේගයක් එන්නේ නැද්ද කියලා. මම ඉතින් ළඟපා තියෙන මිනිස්සෙකින් ඇහුවා මේ මිනිස්සගේ ජීවිතේ කොහොමද කියලා. උදේට එක පාරක් බානවලු. හවසට තව පාරක් බානවලු. මාළු ටික බාගෙන ආවට පස්සේ මිනිස්සු ඇවිල්ලා එතනින්ම අරයි යනවා. ඔබගේ ජීවිතත් ඔතන තමයි තියෙන්නේ. පිළිඳින වෙනස තියෙන්නේ ඔබ මාළු බාන්නේ තියෙක විතරයි. සමහර රස්සාවල් තියෙනවා පින්විතනි අනිවාර්යයෙන්ම හොරට ඕටි දාන්න ඕනේ නැත්නම් එතන වැඩ කරන්න බෑ. දැන් ඔබට ඕනේ ඔබගේ දරුවව එතනට තල්ලු කරන්න නේද? ඔබට ඕනේ ඔබගේ දරුවව එතනට යවන්න නේද? ලොකු කෙනෙක් කරන් ලොකු මහත්යෙක් කරන්න නේද ඕනේ? ඔබ හිතලා බලන්න. ඔය දරුවට මොන විපතක්ද ඔය කරන්න හදන්නේ කියලා. ඔබ දරුවට උගන්වයි පුතේ කවදාක්වත් හොරට ඕටි දාන්න එපා. හා මම ඕටි දාන්නේ නැහැ. දැන් ඒ ස්ථානෙට ගියාට පස්සේ මොකද වෙන්නේ? හොරට ඕටි දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? ලොකු කැපිල්ලක් ඇවිල්ලා එතනින් යාට යන්න වෙනවා. එහෙනම් සවයි වෙන්න නම් යා මොකද්ද කරන්න ඕනේ? ඒක කරන්න ඕනේ. මම ඔබට කිව්වේ කැපෙන්නේ ගුරු වෘත්තිය කළවත් සතර අපායෙන් ගැලවෙන්න විදිහක් නැහැ අද තියෙන සමාජයේ හැටියට. ඔබ තීරණය කරන ඔබගේ දරුවාගේ ඉරණම ගැන. ඔබට තියෙන ණය ගනුදෙනුවේ ස්වභාවය අනුව තමයි පින්විතනේ ඔය හැම එකක්ම තීරණය වෙන්නේ. ඔය අම්මා තාත්ත වේලාවේ මේ සසරේට බද්දම වෛරක්කාරයා නම් ඔබ ඒ තීන්දුව තීරණේ මේ විදිහට ගනි. පොඩි හරි ලෙන්ගතුකමක් හිතේ තියෙන කෙනෙක් නම් සසරේ ඉඳලා ආපු. ඒ තීන්දුව තීරණේ අනික් විදියට ගනි. දහමට යොමු කළ පුතේ උඹ හිඟන්නේක් වුණක් කමන්නේ යහපතින් ජීවත් වෙනම් මොකද හේතුව අවුරුදු 60යි මනුස්ස ජීවිතේ තියෙන මේකෙන් එහා පැත්තේ උඹ දීමේ සැප සම්පතක් ලැබුවත් කල්ප ගානක් උඹට හොඳට සැප සම්පතෙන් ඉන්න පුළුවන්. අර අවුරුදු 60 සන්තෝෂයෙන් ඉන්න කියලා දරුවට උගන්වනවා පින්විතනි පුළුවන් තරම් දහබල වැඩ කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඌ අනන්ත අප්‍රමාණ කාලයක් අර නිරාදෝ කෙඳිනවා. තව සමාජය හැදිලා තියෙන්නේ එහෙමයි. අද ඔබ ගිහිල්ලා කිව්වොත් එහෙම මේ ඔය දරුවව උතන්ට පන්නන්න එපා. දරුවට යහපුණේ උගන්වන්න. ඔබට හොඳ කුණුහරපයක් අහගත්තයි ගෙදර මිනිස්සුන්ගේ. සසර ගනුදෙනු ඒ තරම් ප්‍රබලයි. තාත්තට අයිතියක් නැහැ. දරුවව හරි තැනට යොමු කරන්න. වටේම ඉන්න මිනිස් ඇවිදලා තාත්තව පාගලා නැත්නම් අම්මව පාගලා අර දරුවව අර තැනට අරයි යන්න හදනවා. උත්සාහ කළා බලන්න බොරු නම් මං කියන්නේ. එක දවසක් උත්සාහ කළා බලන්න බත්පතක් නැති වෙයි ඔබට. අංගොඩක් ගිහිල්ලා දාලා තමයි ඔබ නතර කරන්නේ. මේ හැමෝගෙම කරුමේ පින්විතනේ ඉතින් කරන් දෙන්නේ මම කිය මගේ අත් දෙක බැඳලා තියෙන. මට පුළුවන් මේවා කියන්න විතරයි. මට තේන දේ මම කියනවා.
ධර්මයේ තුලින් මට මේ දේවල් පේනවා. ඒ පේනකොට මම ඔබට මේවා කියනවා. ඔබ අහගෙන ඉඳලා ගෙදර යනවා. ඔච්චරයි තියෙන්නේ. මේකෙන් වෙන දෙයක් වෙනවද කියන එක මම දන්නේ නැහැ. 1000කට එක්කෙනෙක් හරි ගොඩ ගියොත් හොඳයි. හොඳයි. එහෙනම් අපි මේ ධර්ම කතා කරමු. දැන් ඔබ මට උත්තර දෙන්න ඕනේ. දැන් මේක පිංගුතුනි ලෝකේ තියෙන හොඳම භාවනාව. මොජ්ජංග ධර්ම හතම සමෝ වැඩෙන භාවනාව මොකද්ද? මොකද්ද? ධර්මස් ශ්‍රවණය. නවත් ලෝක සත්‍යය කරන්න අකමැතිම භාවනාව මොකද්ද? මොකද්ද? ධර්මස් ශ්‍රවණය. මොකද හේතුව? ඒක ස්ටෑන්ඩඩ් මදි. පව් කියලා හිතනවා අපි. මෙතන ඉන්න මට පේනවා පින්වතුනි ඔබගේ පිළීම. ඔබගේ බෙල්ල පව්. තව කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා පොඩ්ඩක් එළියට ගියා නම්. කී දෙනෙක්ගේ බෙලි හැර වෙනවද? හොඳ වෙලාවට තියෙනදී ඔබ දෙහකින් විතරක් නතර වෙන්නේ. පහම යන්න ගියා නම් නැකිලා ගිය හාමුදුරුවන්ගේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔය මනේ ස්වභාවය මොකද්ද? දැනගන්න අඳුන ගන්න ඕනේ හැම විදිහකටම. ඇහෙන් බැලුවා දැනගත් අඳුන ගත්තා. හරි. ඕනනම් සද්දෙත් පොඩ්ඩක් කන දික් කරලා බැලුවා මොකද්ද මොන සද්දෙද එන්නේ කියලා යනකොට. කොහොමද රහ එහෙම බලන්න ඕනේ උනානා? එහෙනම් මෙතනින් හාමුදුරු නමක් නැකිට ගමන් අර කොටියා මුවාට පයින් වගේ කෙලින්ම පැනලා කෑල්ලක් හදා ගන්නවා මොන රහද කියලා බලන්න. තින්ගදනි මම මේවා කියද්දී බලන්න ඔබට ඇඳිවත් ඒ සුළුදිය පහ වුණාද කියලා. මම මේ කියන්නේ ඔබ තාම සසරෙන් නිදහස් නැහැ කියලා. පොඩි සැලවීමක් එහා පැත්තෙන් වුණොත් ඔබට ඒක බලන්න නැතුව ඉන්න බෑ. ඒක මොන වගේද කියලා දැනගන්න නැතුව ඉන්න බෑ. ඒක මොන රසද කියලා දැනගන්න නැතුව ඉන්න බෑ. මෙහෙදි මහ පුදුමාකාර පිළීමක් ඔය. ඉතින් මේක නසන්න තමයි පින්වදිනේ අපි මේ කටයුතු කරන්නේ. ඒකට ඔබ හැමදෙනාම උනන්දු වෙන්න. ඔබ දන්නවනේ ඔබට ඔය ලෙඩේ තියෙනවා කියලා දැන්. ලෙඩේ නැද්ද? තියෙනවා. හැම කෙනාටම ලෙඩේ තියෙනවා. ලෙඩේ තියෙන බව Tamanට තේරුණා නම් ඒකත් ලොකු දෙයක්. ඒ ලෙඩේට බේත් කරගන්න උත්සාහ කරන්නේ ඒකට තමයි මේ න්‍යාය ඕනෙ වෙන්නේ. පිටින්දී අපි කතා කළා මේ ලෝකේ තියෙන දේවල් නෙමේ ප්‍රශ්නේ. ලෝකේ තියෙන දේවල් නම් ප්‍රශ්නේ පිටින්දී අපිට ඒව රැස් කරලා පුළුවන් වෙනවා මේක ගොඩ දාගන්න. අපිව හිර වෙලා තියෙන්නේ පිංගතනේ අන්තිම කොනේ. ඒක හරියට උගුරට හොරා බේත් බොන්න බෑ කියලා කියන්නේ. තිත්ත රස දැනෙන ටික තියෙන්නේ පිංගතනේ මෙන්න මේ උගුර කෙරවලේ. දිවේ කොයි හරියද? මුල හරියේ තියෙන්නේ. දිවේ මුල හරියේ තියෙන නිසා පිංගතනේ කොච්චර කළා කසායක් බොන වෙලාවට කොච්චර කළත් උගුරට හොරා ඒක බොන්න බෑ. ඒ තිත්ත රසේ එනවාම තමයි. මොකද ඒක කෙරවලක තියෙන්නේ පිංගුදිනි ගොඩ යන්න බෑ. එහෙනම් ඒ වගේ තමයි පිංගුදිනි මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවය තියෙන්නේ තනිකරම පිංගුදිනි හිත ඇතුලේ. හිත ඇතුලේ නම් මේක තියෙන්නේ පිංගුදිනි බාහිර වස්තුන්ට මොනවා කළත් වැඩක් නෑ. ඔන්න ඕක අපි හොඳටම තේරුම් ගන්න ඕනේ සිංහතුනි. ඕක තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන වෙන විකල්ප එනවා හොයා ගන්න ඕකට. දැන් හොඳම උදාහරණේ තමයි පිටින් ඔබට හිතෙනවා මේ පෝසත්ය සැප විඳිනවා ඇති කියලා. පෝසත්ය සැප විඳිනවා ඇති කියලා හිතාගත්ත ගමන් කරන්නේ මොකද්ද? පුළුවන් තරම් යහමින් සල්ලි හම්බ කරන්න පටන් ගන්න.
නමුත් පොසත් කෙනාගෙන් ඇහුවොත් එහෙම උඹ සැප විඳිනවද කියලා එයත් කියනවා නෑ මම සැප විඳින්නේ නෑ මට වඩා සැප විඳින කෙනෙක් ඉන්නවා තව. ඒකයි පොසත් වෙලා උඩටම නැගගත්ත කෙනා ඊට පස්සේ කල්පනා කරනවා මං උඩටම නැගලත් මට මේකක් නෑ මං පැවිදි වෙන්න ඕනේ කියලා. මොකද සුදු අය එහෙම ඇවිල්ලා පැවිදින මහා කෝටිපතිව ඉන්නවා. පැවිදි වෙනවා. ඒ හොයලා හම්බුන්නේ. පැවිදි වෙලත් හම් වෙන්නේ නැහැ ගොඩක් පිරිසකට. මොකද හේතුව මෙන්න මේ න්‍යාය ධර්මයේ මේ ෆලෝ කරන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ.